Lanka ඇසි දිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම අවදි කරන හඬ මුදලාලි කලාකෘති සාහිත්‍ය කෘති ගෙවෙන්නේ නැහැ ඒවා සදාහරණ බවද සමාජ දෙන්න දීත් වත්න ඔය පාරිභෝගික වහන්න වල මිලක් ගැව්වට කලාකෘති වල හරි සාහිත්‍ය කෘති වල හරි ඒවා නිර්මාණය කරන මිනිස්සුන්ට හරි මිලක් නියම කරන්න බෑ කියලා මේ මහත්ය කියන්නේ ඒකයි මහිලා හොඳයි හොඳයි දැන් අපි කෑමක් ගන්න බලමු අපිට ධර්ම බඩගින්නක් ඇති වෙච්ච වෙලාවට ආනුයි පරිස්සුවේ හරි කමන්න අපි කාගෙන 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 යනවා ස්ෘත්ති වෙනක හැබැයි බඩ පිරුණාට පස්සේ ආයේ දිව්‍ය භෝජනය ගෙනල්ලා තිබ්බත් කන්න බෑ මොකද අපි නමුත් හොඳ කලාකෘති හොඳ සාහිත්‍ය කෘතිය කවද දාවත් මේ අපිරියන්නේ නැහැ එන්න එන්න රසය වැඩි වෙනවා ස්ථිරසාරය අනේ මන්ද මට නම් ඔය සේරම එකයි එකම තමයි තලන්නේ කොත්තුළු ටික හනවා හරි 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 කොත්තුළු ටික සංස්කෘතිය දින රැයියල කල් එකම තමයි ඒක අපිට පේනවා හම්බියක් ගන්න රැයට ඇදිනකොට නමුත් කලාවේ සාහිත්‍යයේ එහෙම නැහැ සරප්පු ප්‍රත්‍යයයෙන් සරප්පු 1000ක එකම විදියට සරප්පු ලක්ෂයක එකම විදියට ඒ තමයි පාරිභෝගික භාණ්ඩවල ඇති නමුත් කාලිදාසගේ ශාකුන් තල්ලේ නම් ශාකුන් තල්ලේ තමයි ආය දෙකක් නැහැ ලෝකයේ එක්ස්කියුස් මී මිස්ටර් මුදලාලි කියපු දේ සාහිත්‍ය ගුරුතුමාට තේරුනේ නැහැ ඒකවත් දැන් තියන්නේ වෙළඳ සමාජයක් පාරිභෝගික සමාජයක් ඉතින් කලාව සාහිත්‍ය කියලා නැහැ ඒවත් අනිත් භාණ්ඩ වගේ අලෙවි වෙන්න ඕනේ ඒවටත් මිලක් නියම වෙන්න ඕනේ ආන්න මහන්තියෝ ඒවට කොහොමද මිලක් නියම වෙන්නේ එවනට කොහොමද විකුණ දෙන්නේ ඔය හදලා යල රසවින්දලා ලිම්බෝ කැදාලා තියාගන්න අයිස් පෙට්ටිය දාන්න විකුණ ගන්න මේ මහත්තයෝ ඉල්ලුම සහසපියුම ඕම ඔච්චරයි නිය විකුණ ගන්න මහත්තයෝ හොඳ ඉල්ලුමක් තියෙන්න ඕනේ ඉල්ලුම වැඩි වුණා ලාබ බාණ්ඩ වැඩි වෙනකොට තවත් ලාබ එතකොට ඕනනම් අපිට බාණ්ඩ අඩු මිලට දෙන්නත් පුළුවන් ඒ නිසා බාණ්ඩ වැඩි වෙන්න ඕනේ එහෙම නැතුව අය පාලිදාසලා පියදාසලා වගේ එකක්ම ගහලා බම්බු ගන්න මහත්තයෝ අපි තනි තනිවම මාන්සුනොත් අපිට පුළුවන් පෞද්ගලිකව සල්ලි පොදව ගන්න අපි එම කරමු මහත්තයෝ මුදලාලි సౌందర్య අගය කරන අය තව සංවේදී ඒ අයට නම් කවියා චිත්‍රය ඈත කන්දෙන් එවන හඳ බලුවක් වුණත් රස විඳින්න පුළුවන් ඔය පෞද්ගලිකත ඉක්මවල හඳ නම් ඉතින් ඔය ඇම පොයටම දිරිත්තන්න ඒව නෙමෙයි මම කියන්නේ දැන් ලබන මාසේ අපේ ගමේ තියෙනවා මගේ අනුග්‍රහයෙන් පවත්වන මధుර සුපර් නයිට් රාත්‍රිය මොකද නයිට් රාත්‍රිය ඔය කෙල්ල කොල්ල ටිකත් අරගෙන මහත්තල නෝල්ලා එන්නකෝ එදාට රස හින්න තරගෙට අපෝ අපේ නෑ කිසිම තරගයක් නෑ සාහිත්‍ය කලාව විතර තරගයක් වෙන කොහොමවත් තියනවද නෝන මට නම් පේන්නේ මුදලායක අපේ මේ ප්‍රසංගයේ ගැන අයන්නේ තලම ගන්නන්න වෙලා අපි අයන්නත් ගන්නවා අහ යන්නත් ගන්නවා මහත්තල මුගන්නත් අපි අත්තල අල්ලන්න අයනු අකුරෙමි කුමක් කියමුව අයනු අකුරෙමි කුමක් කියමුව අයනු අකුරෙමි අම්මා ලොවම ණය ගැති සෙනෙහෙ බර අම්මා අයන්න 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 අණ්ඩරේ අණ්ඩරේ අයනු අකුරෙන් අණ්ඩරේ ආයන්නෙන් අපි කුමක් කියමුව ආයන්නෙන් අපි කුමක් කියමුව ආයන්නෙන් අපි ආදරේ යොව අපට අප ආයුත පරලාහිලා ආයන්නෙන් ආයන්නෙන්
මෙන් අපි කුමක් කියමුව මෙයන්ෙන් අපි කුමක් කියමුව මෙයන්ෙන් යස මෙදින් පුන් පොදා මිහඳ නිසසල මෙදින් පුන් පොදා ඒ උපුටා ගැන්ම ගුරුතරුවෙන් දේශීය රංග කලාවේ ගුරුතරුව ගුරුතරුව බැස ගිහින් නමුත් ආලෝකය තවම තියෙනවා පහන නෙවුනට ආලෝකය තවම තියෙනවා දේශීය රංග කලාවේ ගුරුතරුව ගැනයි අද මේ විශේෂ දොරමඩලාවෙන් අප කතා කරන්නේ ඔබ දන්නවා ඒකට විශේෂ හේතුව කුමක්ද කියලා මා කැමති අපේ විද්වත් මණ්ඩලය මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනාවෙන් අද දොරමඩලාව සංවාදාත්මක හරසන්නේට සහභාගී වෙන අපේ රටේ අග්‍රගණ්‍ය සාහිත්‍ය දරේ එතුමා මේ මාතෘකාව ඔස්සේ කතා කිරීම සඳහා කොයිතරම් සුදුසුද කියන කාරණාව මා මුලින්ම පැහැදිලි කරන්නට ඕනේ අපි ඉපදෙන්නටත් පෙර ඒ කියන්නේ වර්ෂ 1971 වර්ෂයේ කවි පොතක් පළ වෙනවා මේ කවි පොතේ ඇතුළත් වෙන්නේ කවීන් තිදෙනෙකුගේ කවි ඒ පිළිවෙලටම කියනවා නම් පළමුවැනි කවියා බුද්ධදාස ගලප්පත්ති දෙවැනි කවියා ජයලත් මනෝරත්න තුන්වැනි කවියා සුනිල් ආරියරත්න මහාචාර්ය සුනිල් ආරියරත්න නෙවෙයි නිකම්ම සුනිල් ආරියරත්න පසුව තමයි මහාචාර්ය වෙන්නේ මේ තිදෙනාගේ කවි තමයි මේ පොතේ ඇතුළත් වෙන්නේ දොළොස් මහේ පහන ඒ මුලින්ම නම සඳහන් වෙච්ච බුද්ධදාස ගලප්පත්ති කවියා අද මේ මුල් ආසනේ වාඩි වෙලා ඉන්නවා දෙවැනියට නම සඳහන් වෙච්ච කවියා කවුදයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ දේශීය රංග කලාවේ ගුරුතරුව හැටියට අපි හඳුන්වන ආචාර්ය ජයලත් මනෝරත්නයන් දැයින් සමුගෙන සිටින වෙලාවේ අපි ඔහු ගැන කතා කරන්න දේශීය රංග කලාව පෝෂණය කරන්න එතුමන්ගෙන් උණු දායකත්වයේ කොතරම් පුළුල් පරාසයක විහිදෙනවාද ඒ කතා කරන්න මේ විශේෂ දොරමඩලාව සූදානම් කළේ ඔබ ඉතා ගෞරවනීයව පිළිගන්න ප්‍රවීණ සාහිත්‍යදර බුද්ධදාස ගලප්පති මහත්මයා ඒ වගේම ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ සමකාලීනයේ කැටියට හඳුන්වා දෙන්න පුළුවන් සමීපතමේ කැටියට හඳුන්වා දෙන්න පුළුවන් කල්යාණ මිත්‍රයේ කැටියට හඳුන්වා දෙන්න පුළුවන් එකට දිගු ගමනක් ගිය අග්‍රගන්න රංගවේදී කැටියට හඳුන්වා දෙන්න පුළුවන් නිශ්ශංග දිද්දෙනිය සූරින් ඉතා ගෞරවනීයව පිළිගන්න ඒ වගේම තවත් කල්යාණ මිත්‍ර සම්පත්තියක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන් ඇයත් මනෝරත්නයන්ගේ නාට්‍ය ගණනාවක රංගන දායකත්වයේ ලබා දුන අපේ රටේ අග්‍රගන්න රංගන වේදිනියා ප්‍රවීණ රංග වේදිනිය රත්නාල ලාලනී ජයකොඩි මහත්මිය ඔබත් ඉතා ගෞරවනීයව පිළිගන්නවා මනෝරත්නයන්ගේ නාට්‍ය බොහොම හැඩයි බොහොම රසවත් ඒ රසවත්කම පසුබිමේ තියෙන සංගීතය ජන සංගීතය පර්යේෂණාත්මක සංගීතය නොඑක් නාදමාලා වෙන නාට්‍යයක අහන්ට දකින්ට නොලැබෙන ආකාරයේ සංගීතයක් තියෙනවා මනෝරත්නයන්ගේ නාට්‍යවල. හැබැයි ඔහුව අපි කවදාවත් දකින්නේ නැහැ. ඒ නොදකින රංජිත් බාලසූරියට අපි ආරාධනා කළා අද දොරමඩලාවට එන්ටේ කියලා ප්‍රවීණ සංගීතවේදී රංජිත් බාලසූරිය මහත්මයා. ඒ ටික වෙලාවකට කලින් අප දැක්ක ගුරුතරුවේ සංගීත නිර්මාණය කළෙත් ඔහුම තමයි. ගෞරවනීයව පිළිගන්නවා තනියම නෙවෙයි සංජය ජයලත් ශිල්පියත් ඉන්නවා. ඔබ සියලු දෙනා ඉතා ගෞරවනීයව පිළිගන්න අතරේ දේශීය රංග කලාවේ ගුරුතරුව මේ හැඳින්වීම මේ යෙදුම ආචාර්ය ජයලත් මනෝරත්නයන්ට කොයිතරම් සාධාරණද මා ආරාධනය කර සිටිනවා ඒකට පිළිතුරක් දෙන්න බුද්ධදාස ගලප්පති මහත්මයා හසන්ත ඇත්තටම කියනවා නම් ජයලත් මනෝරත්න දේශීය නාට්‍ය කලාවේ ගුරුතරුව තමයි ගුරුතරුවේ සාහිත්‍ය ගුරුවරයාගේ චරිතය වේදිකාවේ ප්‍රතිනිර්මාණය වෙනවා දකින්නකොට අපට හිතෙනවා මනෝ තමයි ගුරුතරුව. මොකද ඒ ගුරුතරුව පෑවේ ඉතාම අවශ්‍ය කාලෝචිත වේලාවක කියලා මට හිතෙනවා. මොකද අපේ රටේ යම් යම් අවස්ථාවල සාහිත්‍ය පිළිබඳ පාලකයන්ගේ යම් යම් ප්‍රකාශ මතවාද අපි අහලා තියෙනවා විවිධ උත්සව රාජ්‍ය උත්සවවලදී. ඉතින් මට හිතුණා මේ එවැනි ප්‍රකාශ ඇහෙනකොට රාජ්‍ය පාලකයෙක් විසින් එවැනි ප්‍රකාශ කරනකොට සාහිත්‍යයට
සාහිත්‍ය අනාගතයේ කෙබඳු තත්ත්වයට පත් වේද කියලා. සාහිත්‍ය ඛණ්ඩද කියන වගේ සාහිත්‍ය ඉගෙන ගැනීමෙන් ඇති ඵලය දකින්න බැරි පාලකයන් හිටි යුගයක් අපට තිබුණා. එවැනි ප්‍රකාශ ගැන ඉතිහාසයේ සඳහන්. ඉතින් එතකොට මනෝරත්න කියන්නේ සාහිත්‍යයේ අගේ දත් ගැමියෙක් හැටියට, සරල ගැමියෙක් විදියට මධ්‍ය විද්‍යාලයකින් ඉගෙනුම ලැබලා පසුව පෙරදෙනි විශ්වවිද්‍යාලයෙන් උපාධි ධාරියෙක් වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගෙන පෙරදෙනි විශ්වවිද්‍යාලයෙන් සාහිත්‍ය සූරි ගෞරව ආචාර්ය උපාධිය ලබන. ඉතින් එතකොට ඒ වගේ මනෝගේ නිරීක්ෂණය සහ ඔහුගේ සමාජ විඥානය තමයි මා දකින්නේ. එතකොට ඒ විඥානය තුළින් ඔහු ප්‍රතිනිර්මාණය කළ අග්‍රගණ්‍ය සාහිත්‍යයට සම්බන්ධ නාට්‍ය නිර්මාණය තමයි ගුරුතරුව. ඉතින් ගුරුතරුව අපව කැඳවාගෙන යනවා. අපෙන් ඈත්ගෙන යන සාහිත්‍ය කලාවන්හි වටිනාකම නැවත අපේ රටේ ප්‍රේක්ෂකයන්ට, පාසල් දරු දැරියන්ට, ගුරුවරුන්ට, ගුරුවරියන්ට, විශ්වවිද්‍යාල ශිෂ්‍ය මානවක මානවිකාවන්ට මේ සාහිත්‍යයේ තියෙන වටිනාකම අගය කොයිතරම්ද කියන එක ඔහු තමන්ගේ නාට්‍යයෙන් කියනවා. එතකොට ඇත්තටම සාහිත්‍ය ගුරුවරයා වගේම මනෝරත්නත් අපේ ගුරුතරු. ඔහු කවියෙක්. ඔහුම කවටකමට පසු කාලේ කිව්වා මනෝරත්නගේ කවි නොවේ කියලා විචාරකයෙක් කිව්වාය කියා මේ දොරමඩලාවේම කීවා. හැබැයි ඔහු කවියෙක්, ගීත රචකයෙක්. ජනප්‍රිය ගී කීපයක් තියෙන ඔහු ලියූ බණ්ඩාර තවුද් මහත්තයා ගායනා ඔබ ලක්ෂ්මණ විජේසේකර ලියපු ගීතයක් තියෙනවා. ඒ වගේ ගීත කීපයක් තියෙන ගීත රචකයෙක්. රංගන ශිල්පියෙක්, නාට්‍ය රචකයෙක්, ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෙක්, අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම විද්වතෙක්. ඔබ සඳහන් කළා මේ සියලු කටයුතු කරන අතර රංගනයේ දෙමින්, නාට්‍ය මෙහෙයවීමෙන්, පුහුණු කරමින්, අධ්‍යක්ෂණය කරමින්, ලියමින්, වැඩ ගොඩක් කරමින්, දෙසුම් පවත්වමින්, රට පුරා යමින්, පිටරට යමින් මේ සියල්ල කරන අතරේ ආචාර්ය උපාධි පර්යේෂණ නිබන්ධයක් ඉදිරිපත් කරලා නිකම්ම නෙවෙයි ආචාර්ය උපාධිය පර්යේෂණයක් කරලා මේ තියෙන මාතේ ඒ පර්යේෂණ නිබන්ධේ සිංහල නාට්‍යයේ ප්‍රාසංගික කලාත්මක වර්ධනය පිළිබඳ ආචාර්ය උපාධි පර්යේෂණ නිබන්ධයක් කරලා තමයි එතුමා ආචාර්ය උපාධිය ලබා ගන්නේ. මම හිතන්නේ ලෝකේ ඉන්නෝ ආචාර්ය උපාධිලාභී රංගන වේදීන් ඉන්නවා. ඒ අතරට ඇතුළතන දුර්ලභ ගණේ රංගන ශිල්පියෙක්, රංග වේදියෙක් තමයි ආචාර්ය මනෝරත්නයන්. මං හිතන්නේ විද්වතෙක් හැටියට එතුමාගේ කාර්යභාරය ඉතා පුළුල් පරාසයක පිරෙන පර්යේෂකයෙක් හැටියට මේ පර්යේෂණ ඥාණයෙන්, මේ විද්වත් දැනුමෙන් අංශු මාත්‍රයක් හොරකම් කරගන්නට දොරමඩලාවට පුළුවන් වුණා. බොහොම රසවත්නේ කතාබහ, බොහොම ඉහළ මට්ටමේ රසවතෙක්. මතක ඇතිනේ දිද්දිනේ මහත්තයා, රත්නාලාලනේ ජයකොඩි මහත්මිය මෙතන ඇවිල්ලා ටික දවසකට කලින් දේශීය රංග කලාවේ චමත්කාරය ගැන, රංගහලේ රසකතා ගැන හැම අපි කතා කළා. දෙවැනි වැඩසටහන තුන්වෙනි පියවර දෙකක් කළා. තුන්වෙනි පියවර තමන්ටත් එනවායි කියලා මට පොරොන්දු වුණා. නමුත් ආයි කවදාවත් ඔහු එන්නේ නැති බව මන් දන්නේ. එම හිතනකොට මාත් හරි කනගාටුයි. අසනීප වෙන්න කලින් මට මොන ගැන හසන්ද අපි අර වැඩේ කරමු කියලා දෙතුන් විටක් මට කීවා. හැබැයි පොරොන්දු වෙච්ච විදිහට ඔහු ආපහු එන්නේ නැහැ. නමුත් මා සතුව තියෙනවා වටිනා මතක සටහන් ටිකක්. බලන්න කොයිතරම් වටිනා රසවත් දේවල් ටිකක්ද මේ දොරමඩලාවට ඇවිල්ලා කියලා තියෙන මට අවසර දෙන්න උපුටාගෙන්ම දොරමඩලාවෙන් අපි බලලා කතා කරමු. හතර විස්සන්තර කියන ඒ දානපතියන් නැත්තම් තමන්ගේ සියලු දේවල් දානේ සඳහා යොමු කරන තැනැත්තා අද දවසේ හිටියා නම් කොයගේ දෘෂ්ටියකින්ද මේ දිහා බලන්නේ? සම්පූර්ණ අනිත් පැත්තයි තිබුණේ පවතින සමාජ ක්‍රමයේ තුල. ඉරිකුල මුදුනේ ඉඳ පාමුල වැඳ වැටි සිටින වැසි දන දෙස බලමින් දස රජ දම් මා කෙලෙස රකින්නද පෙම්බර දේවිය ඔබ හා මම වෙමු අප වැසියන්ගේ මව්පිය දෙදෙනා ඔබ කුස තුළ දරු දෙදෙනාසේ
වැසියොද වෙති අප දෙදෙනගේ දරුවෝ. දැන් අසන්ත එක්තරා අවස්ථාවක මේ මාධ්‍ය ගැන කතා කරනකොට මේ වේදිකා නාට්‍ය නැත්නම් නාට්‍ය වේදිකාවේ තියෙන හාස්කම මේකේ තියෙන මේක නොකරන්න බැරි දෙයක් නෑ. දැන් සිනමාවේ තියෙනවා, රූපවාහිනියේ තියෙනවා, වෙනත් පතපතෙත් තියෙන්න පුළුවන්. නමුත් වේදිකාව මත නොකරන්න බැරි දෙයක් නෑ. ඕනම දෙයක් කරන්න පුළුවන්. අපි කියනවා අර ටැංක ඩෝස්ට් කියන මේ ජර්මන් නාට්‍යකරුවා කියනවා සිනමාව ජීවිතයට වඩා විශාලයි, පුළුල්. රූපවාහිනියේ ජීවිතයට වඩා කුඩා. ජීවිත හා නියම පරිමාව නැත්නම් නියම පරිමාණයට සැසඳෙන්නේ වේදිකා නාට්‍යයේ. අපි වේදිකා නාට්‍යයේ දකින්නේ සාමාන්‍ය මිනිසාගේ ස්වරූපේ ඒ ආකාරයෙන්ම. ඒතර කියන්න ඕන දේවල් ඕනෑම දෙයක් නිර්මාණය කරලා ඉදිරිපත් කරන්න පුළුවන්. මේවාට විවිධ ශෛලීන් යුග ගණනාවක් තිස්සේ ලෝකේ ඓතිහාසිකව අපි දකිනවා අවශ්‍යතාවය මත උචිත ශෛලීන් නිපද වෙනවා. අවශ්‍යතාවය මත තමයි මේ රූපහින් නාට්‍යයක රූපගත කරලා එනින් ගමන් නිට්ටඹුව හරිය වෙනකොට මේ අපේ කාර් එකේ ටයර් එකක් අබාධයට ලක්ුණා. දැන් ටයර් එක මාරු කරගන්න ඕනේ. නමුත් ඒ වෙලාව යනකොට රාත්‍රි බොහෝ වෙලා කඩවල ඔක්කොම වහලා බොහෝම අමාරුවෙන් තල්ලු කරන්න ගිහිල්ලා ගිහිල්ලා එක තැනක් තිබුණා කුපිලාම් පපත්තු කරලා වයසක මහත්මෙක් දවසේ අද නිමා කරලා කැම්බේම කාලා නිදියේ මේක උඩ නිදි මගේ මිත්‍රයෙක් හිටිය මිත්‍රයා බැහැලා ගිහිල්ලා කූද්දලා බොහෝම අමාරුවෙන් ටයර් එක හදන්න මේ යාව කැමති කරගත්තා. දැන් ටයර් එක හදනවා. හදන ගමන් දැන් මමත් බැහැලා එතන ගියාම වඩා උනන්දු කරවන්න දැන් මම බොහොම සීරුවෙන් හිටිය මේක කරනවා. උනන්දු කරන්න මගේ මිත්‍රයා කිව්වා මේ බසුනේ බලන්න කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. බසුනේ බැලුවා මේ මොකුත් නැහැ. ආයි වැඩ. ටික වෙලා යනකොට ආයි තවත් උනන්දු කරන්න බසුනේ බලන්න කාගේ ටයර් එක හදන්නේ කියලා බසුනේට ආඩම්බරේ හිතේ. ආයෙත් රවලා වගේ බැලුවම ඇවිදියා. ආයෙත් වැඩ. මම ඉතින් අර මිත්‍රයාගේ කකුල බැවගෝ හොම කරගෙන ගියාය ඕකට කරදර කරන්න. තුන්වෙනි අතටත් කිව්වා. බාසුනේ දැනගත්තොත් මේ ටයර් එක කාගේද කියලා හදන ටයර් එක හෙට මුළු ගමටම කියනවා බැලුවම ඇවිදියා. නිට්ටඹේ ඩිපෝයේද වැඩ කරන්නේ කියලා හුවා. ඉතින් ඒ මහත්තයාට පුරුදු ඉතින් එතනින් බස් එහෙම යනවා ඉතින් නේදරම. එතනින් යන බස් එකක අපේ මූණක් ටිකක් ඒවට කිට්ටුයිනේ ඒ නිසා. දෙවෙනි කතාවත් මම ඉක්මනින් කියන්න. මේ රූපගත කිරීමකට කතා කරලා එතන මම පිටකොටුවේ ඉඳලා ඒ බස්සේ ගියේ. මට කියලා තිබුණා කැලණිය පහු කරලා ඉස්සරහට එනකොට මේ නෙළුම උළු කියලා මේ පුවරුවක් තියෙනවා කඩේක. එතන බහින්ද එතන අපි ඉන්නවා කවුරු හරි වාහනයක් තියන්න. මං ගිහලා පිටකොටුවේ නැග්ගා බස් එකට හූගොඩ පැත්තේ බස් එකක්. වැය යනවා යනකොට මට නිින්ද ගියා හොඳටම මේ කලින් දවසේ නිදිමල්ලා තිබෙන නිසා. මං අර කොන්දොස්තර මල්ලිට කිව්වා මල්ලි මාව කැලණිය පහු කරපුවාම නෙළුම උළු කියලා තියෙනවා තැනක් එතන මාව බස්සන්න. මට නිින්ද ගියා. එකපාරටම ඇහැරෙනකොටම මං දැනගත්තා ඒ තැනට කිට්ටු වෙලා හරි පහු කළා හරි මට දැන් වටපිටාවෙන් තියෙනවා කැලණිය පහු වෙලා. මං දුවගෙන දුවගෙන ඉස්සරහට ගිහිල්ලා අර කොන්දොස්තර මල්ලිට කිව්වා මල්ලි අර නෙළුම උළු එතන මැදිය බැලුවා මම. නෙළුම උළු නම් එතරම්ම දන්නේ නැහැ මාත්‍යෝ. මේ විජේ උළු කියලා තියෙන තැනක් ඒ උළු මේකට වඩා හොඳයි එතන බස්සන්න. උළු ගන්න ගිය මුදලාලි කෙනෙක් කියන මේවා හරි ඉවසලෙන් මුළු ලෝකෙම දන්නේ නැහැ. ඔ මේක වෙන්නේ 1920 21 වගේ වෙනකොට. දැන් ඇත්තටම මේ තිබුණු ව්‍යවහාර නාට්‍ය කලාව වෙනුවට තව එකක් අවශ්‍ය කරපු කාලේ එක එකනා ගවේෂණය කරා. දැන් මේ එර්වින් පිස්කටෝර් කියන බොහොම ප්‍රකට නාට්‍යකරුවා පසුව අබ්බගතය කියන තමන්ගේ නාට්‍ය ජර්මනි නගරයක දර්ශනය දැන් පටන් ගන්න සූදානම් වෙනවා. සාමාන්‍ය ලංකාවේ නැහන්නේ හසන්ත මේ 6:30 ෂෝ එක කීයට පටන් ගන්න කියලා. දියුණු රටවල මේක වෙන්නේ නැහැ. ඉතින් 6 තියෙනවා 6 තියෙනවා. ඒගොල්ලෝ නාට්‍ය පටන් ගත්තා අබ්බගතය කියන නාට්‍ය පිස්කටෝර් රචනය නිෂ්පාදනය සහ ප්‍රධාන චරිතය. නමුත් අවාසනාවට මේ වේදිකා අලංකරණය රංගභූමි අලංකරණය වෙනකොට ගෙනල්ලා නැහැ. ඒත් වෙලාවට පටන් ගන්න ඕන නිසා තිරේ යල්ලා නාට්‍ය පටන් ගන්න යනවා. දැන් මෙයා රඟපානවා පිස්කටෝල්. ඔහු දකිනවා විනාඩි 20ක් විතර යනකොට අර කොරිඩෝ දිගේ තමන්ගේ මේ කලා අධ්‍යක්ෂකවරයා ජෝන් හාට්මීන් කියලා එයා ඔසවාගෙන එනවා තව අතවැසි එක් එක්ක මේ සෙට් එක එන තමයි රංගභූමි අලංකරණය. මෙයාට නිකමට පේනුණා. පේනකොට අර රඟපාන එක පොඩ්ඩක් අමතක කියලා කේන්තියකුත් ආවා මේ මිනිස්සයා පරක්කු කරන්නේ මේක කියලා.
මෙහෙ ඉඳලා මේ ඕක දැන් අවශ්‍ය නැහැ. ඕක අර යනවා. දැන් අපි නාට්‍ය පටන් ගත්ත කියලා කෑ ගැහුවා වේදිකාවේ ඉඳලම අර ඈත ආපු මිනිස්සුන්ට. එතකොට එයා උත්තර දුන්නා ජෝන් නාට් නිල් නෑ නෑ මම මාදින් මේ තමුසේගේ මේවා උස්සගෙන ආවේ ට්‍රෑම් කාර් වල ගන්න යන්තම් මේ ෆුට්බෝඩ් එකේ ඉල්ලිලා දැන් මේක හයි කරන්න ඕන කියලා. මේ සිංහලෙන් නෙවෙයි ඔක ජර්මන් භාෂෙන් කියන්න ඇති. කොහොමරි පිස්කඩෝ තදේම කියartifactId තරේම මෑ අවශ්‍ය නැහැ දැන්. මේක දැන් අපි කරන්නේ අරගෙන නෑ මේක සවි කරන්න ඕනේ. දැන් ප්‍රේක්ෂකයෝ නෑ නෑ මේක මොකද්ද වෙන්නේ කියලා නාට්‍ය කොටසක් කියලා බලන්න ඉන්නවා. පිස්කඩෝට මතක් වුණා හදිසියෙම මේ නාට්‍යෙ මම ගහන බොහොම සමාව ඉල්ලලා කතාව කිව්වා මෙහෙමයි මේක මේ ප්‍රමාද දෝෂයක් දැන් ගෙනල්ලා තියෙනවා මොකද කියන්නේ. උග දෙනා වැඩි දෙනා කිව්වා ශාලාවේ හිටපු නැහැ කමන්නෑ යට ඉඩ දෙන්න මේක සවි කළා අපි එතකල් වයින් ආ විදුර බීලා ඉන්නම් කෝපි කෝප්පක් බීලා ඉන්නම් කියලා පොඩි වෙලා අද්දලා මේක සවි කළා. එදා රාත්‍රී පිස්කටෝ මෙතිනිය ලියනවා මේ මෙතෙක්කල් පොරොත්තුව සිටි මේ නාට්‍ය ශෛලියක් අලුත් නාට්‍ය ස්වභාවයක් අද අහඹු ලෙස හමු වුණා. මොකද්ද මේ මේ ප්‍රේක්ෂකයා සහ නළුවන් අතර එහෙම නැත්නම් රංගේ අතර තියෙන මේ තදාත්මීය එකඟතාවය මේ ඛණ්ඩණය වුණා. ඒක වාටම කැඩුනා. මේගොල්ලොත් මේකට ඒකාත්මික වුණා. මේක තමයි පසු කාලේ වාර්තා රංගයේ සහ එපික් රංග රීතියට පාදක වුණා කියලා හුඟක් වෙලාවට කියන්නේ. මේ යානත අතුල මල් පෙති කටුසේ වියලඳේ යහනට නීන බැවි නැති නන්දාවන ඔබ සිහිවම නින්දක් නැතරැතුන් ගම නන්දාවන නුඹ සිහිවම නින්දක් වාසනා දිනේ කිමේක පාමු තුටින් සිටේ වාසනා දිනේ කිමේක පාමු තුටින් පාමු තුටින් නටමු මේලි දරා අතේ පාමු තුටින් නටමු මේලි දරා අතේ වාසනා දිනේ කි අහා වාසනා දිනේ කි ඔහො වාසනා දිනේ කි මේක පාමු තුටින් සිටේ අර මේ අසන්ත ඇහුවා මේ අහඹු දේවල් සමහරලාට ස්ථාපිත වෙනවා කියලා. රංජිත් ධර්මකීර්ති මහත්තයාගේ මෝදර මෝල කියලා නාට්‍යයේ මම මේ ඒ මෝලේ ලියන මහත්තයා බොහොම වයසක දුක්පත් දුක් විඳින ලියන මහත්තයා මංගල දර්ශනේ දැන් 6:30ට ආරම්භ කරලා තිරේ ඇරලා මුදලාලි ඉන්නවා නෝනා ඉන්නවා ඉස්සල්ලාම ඇතුල් වෙන්න තියෙන්නේ මට. අවාසනාවට මේ ලියන මහත්තයාට මේ දුන්නු සෙරප්පු දෙක වෙලාවට හම්බුන්නේ නැහැ. ඒක කොහේ හරි අමතක කරලා දැන් හොයනවානේ. දැන් තිරෙත් ඇරියා. දැන් මම යන්න ඕනේ. ළඟ හිටියා අපේ ජයසිංහ කියලා මහත්තෙක් මේ කටේ ගුරා කියන්නේ අපේ මේ පොත මතක් කළ දෙන එක්කෙනා. ඔව්. එයා දැන් බැලුවා මේක මේ වෙලාවේ හොයා ඉන්න බෑ මේම සෙරප්පුව ලියන මහත්තයා කියලා. එයාගේ සෙරප්පු දෙක මෙහෙම ගලවලා මනෝ ඕක දාන්න යන්න ඕක දාන්න යන්න කියලා. ඉතින් මහත්තු හා මේ දෙක දාගෙන එක අඩියයි තිබ්බේ මට තේරෙනවා මේක යන්න බෑ. මොකද ඒ එතුමාගේ ශරීරය ඉදිරිය තමයි ඒක ගෙවිලා ගෙවිලා කරත්තක්යක් මේ පැත්තට මේ පැත්තට වගේ ගෙවිලා තිබුණේ. නමුත් අඩිය තිබ්බා මට යන්න බෑ. ඊළඟ එක තිබ්බා තවත් යන්න බෑ. කොහොම හරි යන්නත් ඕන. ඒකෙන් මම ගමනක් හදාගත්තා. ඒ සෙරප්පු දෙකට අනුව ගමනක් හදාගත්තා. මේක මේ ලියන මහත්තයා ගමන බවට පත් වුණා මුළු නාට්‍යෙම. විචාරකෙක් කියලා තිබුණා මේ චරිතේ කොයිතරම් දක්ෂ විදිහට සජීවී විදිහට කරනවා කියනවා එතුමාගේ ගමන පව. ඒ චරිතය ඉතාම මනින්න උනුපන්ද මම විතරයි දන්න වෙච්ච යන්නේ. 1969 තමයි මුලින්ම මේ ප්‍රේමතෝජ ඇතිසෝගේ නාට්‍ය නිෂ්පාදනය වුණේ. ඒක අර උද්දාල බමුණගේ චරිතෙම රඟපෑ. මේකේ තියෙනවා ජවනිකාවක්. උද්දාල බමුණ බොහොම වයස්ගත බ්‍රාහ්මණෙක්. මේ නව යෝන් හීන කුල ඉතාමත්ම රූපත් ස්වර්ණතිලකාට ආදරය කරනවා. මේක තමයි පදනම. දැන් මේක ජවනිකාවක් තියෙනවා. උද්දාල බමුණා ප්‍රේම කරන බව ආදරය කරන බව පෙන්නුම් කරන්න ඕනේ. මේක ගීත විතරයි තිබුණේ. විශේෂයෙන් අභිනය සාත්තික අභිනයම උඟක් වැදගත්. ඉතින් මේ හැමදාම සරචන්සය ඇවිල්ලා හරියන්නේ
ඕනේ නෑ මුකුත් නෑ මූනේ හරියන්නේ නෑ කියලා මේ ප්‍රේම කරන ජවනිකාවට බොහොම කැමති නෑ ඒක හරියට එන්නේ නෑ කියලා පස්සේ බැරිම තැන එතුමා මේ මිරන්ඩා හැමලතා කියන නාට්‍යාචාර්යවරිය නැටුම් ආචාර්යණිය කොළඹින් පෙරදිනේට ගෙන්නා ගත්තා ඒ කාලේ එනවල නවත්තගෙන හවසට හවසට අපි හැමෝටම දිග්දිනේ මම මයින් සමරසෙන් කියලා හිටියා පාදෙනේ මේ භාවයන් කොහොමද මේ මුහුණෙන් ඉදිරියට සාත්‍තික භාවයන් කොහොමද මුහුණෙන් ඉදිරියට කරන්න කියලා අභ්‍යාස කෙරෙව්වා බය වෙන්නේ කොහොමද දුක් වෙන්නේ කොහොමද සතුට වෙන්නේ කොහොමද මේ හැමදේම උගන්නලා උගන්නලා මාසයක් විතර අභ්‍යාස කරලා ඔන්න ගියා මම ඉතින් බොහොම සන්නද්ධ වෙලා ගියා දැන් අභිනය හොඳට එදා ගිහිල්ලා රඟපෑවා සර් ආවා කොහොම නෑනේ මොනවත් මනුලක් නම්බුත් නෑනේ පේන්නේ නෑ මලක් දැන් ලැජ්ජයි මම කසයි ඉතින් මම මේ ප්‍රේම කරනවා ඉතින් මම මේ පුදුම විදියට මම ප්‍රේම කරමින් සර් මේ ගියේ ඔව් මනෝරත්න ප්‍රේම කරන හැටි ඒක අපිට පේන්නේ නෑ මේ වාක්‍යයේ මට ජීවිත කාලයේදම විශාල පාඨමාලාවක් වුණා. මොකද වෙනයි නොපෙනී ප්‍රේම කරන තරණ හොඳයි. සරසවි ශිෂ්‍යාව. නමුත් නළුනි ලියෝ ඒක තේන්න තමයි කරන්න ඕනේ කියන එක. ඉතින් එදා ඉඳලා මම මේ කාම ගැඹුරින් කොයිතරම් ප්‍රේම කළාද කියනවනම් ඒ ස්වර්ණතිලක අදටත් අපේ ගෙදර ඉන්නවා. බලන්ට කොච්චර සුන්දරද කොච්චර රසවත්ද කියලා. සමහර විට හොඳම දොරමඩලාව සිද්ධ වෙන්නේ දොරමඩලාවෙන් පස්සේ. 12ට ඉවරයි අපහු යනකොට දෙක දෙකම ආර වෙනවා. දිද්දිනේ මහත්තයලා ඔය කවුරුත් එහෙම තමයි. සමහරට හොඳම ටික එන්නේ ඊට පස්සේ. මේ ටික මෙච්චර හොඳ නම් ඊට පස්සේ ටික කොහොම වෙයිද කියලා හිතා ගන්න පුළුවන්. අප්‍රමාණ මිනිසෙක්. අප්‍රමාණ රංගවේදියෙක්. ඔහුගේ අප්‍රමාණ බව කොතරම්ද කියා කියනවා නම් වේදිකාව රූපවාහිනිය සිනමාව කියන මේ අංශ තුනේම හොඳම රංගන ශිල්පියා බවට පත් වෙනවා කීප විටක්ම එක විටක් නෙවෙයි වේදිකාවේ හොඳම නළුව බවට පත් වෙනවා කීප විටක් රූපවාහිනියේ ටෙලිතිරයේ හොඳම නළුව බවට පත් වෙනවා කීප විටක් සිනමාවේ අපේ රටේ විතරක් නෙවෙයි ලෝකේ හොඳම රංගවේදියා හැටියට සම්මාන ලබනවා ලෝකේ හොඳම නළුව වෙනවා ආචාර්ය ජයලත් මනෝරත්න අප්‍රමාණ රංගවේදී අප්‍රමාණ රංගවේදී මේ සභාවෙත් ඉන්නවා නිශ්ශංක දිද්දෙනී මහත්තයා ඔබට මොකද හිතෙන්නේ? එතන දැන් ප්‍රමාණවත් වෙලාවක් පේනවා මේ පුටාගත්ත කොටස් ඒ බලනකොට මම හිතන්නේ අපේ නරඹන ප්‍රේක්ෂක දැනටට දැනෙන්නේ නැති එහෙනම් පසුබිම් කතා කොච්චර ඇද්ද කියලා. ඉතින් ඊටවසෙම දයලත් මනෝරත්න මට හමු වෙන්නේ පෙරාදෙනි විශ්වවිද්‍යාලයේදී මට වඩා වයසින් බාල වුණත් ඔහු මගේ ජ්‍යෙෂ්ඨත්වමෙක් වෙන අවුරුද්දකින් එහෙමනි කියන්නේ විශ්වවිද්‍යාලේ අපි දෙන්නගම පිටසර ගම් වලින් තමයි අපි ආවේ මම රත්නපුර දිස්ත්‍රික්කේ පණායන් කියන ගමෙන් මනෝරත්නයන් නුවරඑළිය දිස්ත්‍රික්කේ දෙහිපේ කියන පිටසර ගම්මානෙන් ඔහු මහතානේ පහේ ශිෂ්‍යත්වලාභියෙක් හැටියට දෙහිපේ කානිෂ්ඨ ප්‍රාථමික විද්‍යාලයේ ඇතුළත් වෙනවා පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයට ඒ වගේම තමයි මමත් 50 වෙනි බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් මධ්‍ය විද්‍යාල ගංකන්ද මධ්‍ය විද්‍යාලයට ඇතුළු වෙනවා උසස් පෙළ හදාරන්න. අපි දෙන්නම කතා කරගත්තා වගේ තමයි සමකාලීන වෙනවා අපේ රදින විශ්වවිද්‍යාලය. ඒ දි තමයි මේ සරච්චන්ද්‍ර කියන නාමය නාට්‍යකරුවෙක් හැටියටත් ඒ වගේම පෙරාදෙනි සාහිත්‍යයේ මුල් පුරුකක් හැටියටත් 60 දශකයේ පුරාම විශාල ප්‍රබෝධයක් ඇති වෙන විශේෂයෙන් මේකට හේතු වෙන්නේ මනමේ සිංහබාහු නාටක. මේ ශෛලිගත නාට්‍ය සම්ප්‍රදායෙම මම හිතන්නේ ලංකාව පුරා තිබුණු සුවිශේෂිත විද්‍යාලවල කලායතනවල මේ නාට්‍ය ක්‍රමයම තමයි පටන් ගන්නෙ. ඉතින් මනෝරත්නයන් පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලයේ ඔහුගේ නාට්‍ය ගුරුවරයා වෙන්නේ සුනිල් ශ්‍රියානන්ද. ඉතින් සුනිල් ශ්‍රියානන්දගේ අස්පගුඩු නාට්‍යෙන් තමයි මනෝරත්න මහත්තයනේ පාසල් අවදීදීම හොඳම නළු සම්මානය දිනා ගන්නවා. ඉතින් මමත් ඒ විදිහේ නරෝගුල නාට්‍යෙන් රංගපාලා ඒ විදිහට තමයි මේ ගැමි කරලියත් පාසල් කරලියත් අපි දෙන්නම සමාන විදිහට තමයි අතික්‍රමණය කරන්නේ. ඉන්පසු තමයි ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ. ඉතින් එහෙම දවසක් මෙහෙම අත්දැකීමක් තියෙනවා. ඒක මනෝරත්නයන් සඳහන් කරන කොට මට මතක් වුණේ සිංහබාහු නාටකයේ සිංහබාහු චරිතය මට හම්බ වෙනවා
ඒ මුල් සිංහබහවටියට රඟපාපු චාලි ජයවර්ධනයන්ට පරිපාලන සේවයේ පත්වීමක් ලැබලා ඈතපල අතරට යනවා. ඉතින් ප්‍රේමතෝ ජයසෝකෝ නාට්‍යයෙන් තමයි අපි දෙන්නටම සරත් චන්ද්‍රයන්ගේ කුළුඳුල් නාට්‍යයක ප්‍රධාන චරිත ලැබෙන්නේ. උද්දාල බ්‍රාහ්මණයට හැටියට මනෝරත්නය රඟපානවා. එතකොට ඔහුගේ ප්‍රධාන ශිෂ්‍යෙක් හැටියට තමයි මම රඟපාන්නේ. ඉතින් ඊට පසුව සරත් චන්ද්‍රයන්ගේ සිංහභාව නාටකයේ සිංහභාව චරිතය මට ලැබෙන ඉන්පස්සේ සිංහභාව චරිතය වසර 26ක් පුරා මම දිගට රඟපාගෙන එනවා. ඉතින් මනෝරත්නයන් මුලදී සරත් චන්ද්‍රයන්ගේ මට වඩා කලින් වර්ෂයට කලින් විශ්වවිද්‍යාලට ගිය නිසා මනමේ සිංහභාව නාට්‍යවල අත්ල් ගායක සුරුල් චරිත උහුට ලැබෙන්නේ. ඉතින් ඒ දවස්වල මේ මම බොහොම ජනප්‍රිය විශ්වවිද්‍යාලයේ ඊට පස්සේ නිකුත් විචාරකින්ගේ විශේෂයෙන් මහාචාර්ය සුචරිත ගම්ලත් ගේ ඔය නාට්‍ය ප්‍රවේශය කියන පොතේ සඳහන් වන උදාහරණ හැටියට මගේ තොර සුප්පාදේවි හැටියට රංගු මාලින් රන්සිංහ සමන් බකුලේ ලෑගේ නම් හිතන් සඳහන් වෙනවා. ඉතින් මනෝරත්නයන් එච්චර නම එහෙම දන්නේ නැහැ. ඉතින් මම ටිකක් සිනමා කරුවෙක් හැටියට පෙරාදෙනි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියෙක් කලාකරුවෙක් වන ධර්මසේන පතිරාජයන් ඉස්සෙල්ලාම චිත්‍රපටයකට ගඳවන්නේ මා. ඉතින් ඊට පසු මනෝරත්නයන් සහ මම එනවා මේ බෝඩින් ජීවිතයට. ඉතින් මනෝම නොයෙක්වර සඳහන් කරනවා මේ හිතලේ ගැහි ගැහි ඉඳද්දිම නූරෙලියේ අනියම් ලිප්කරුවෙක් හැටියට මේ සේවය කරද්දී මේ සිංහභාව නාටකය එනවා දිගාමට කතා කරනවා. ඕවා කරලා හරියන්නේ නැහැ, මේ හිතලේ ගැහි ගැහි මෙහි ඉඳපාව ඔන්න මේ හින්දි ජයසේනයන් මකර නාට්‍ය පුරුදු පුහුණු වෙනවා මේ කොළඹ ඇවිල්ලා සම්බන්ධ වෙනද අපිට ඉතින් මේ නාට්‍යවලට ගොඩක් සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ විදිහට තමයි මනෝ කියන්නේ මං ගැන. පසුව මම දන්නවා මනෝරත්නයන් මම මෙහෙමයි දකින්නේ ඒක හසන්ත. ඒ කියන්නේ මනෝ තුල තිබුණු සුවිශේෂිත ප්‍රතිභාව ඔහු වැඩි වර්ධනය කරගන්නේ හැදෑරීමෙන් පොතපත කියවීමෙන්. අත් වශයෙන්ම විශ්වවිද්‍යාලයේ හිටපු අවුරුදු 3-4 අපි ඒ තරම් විශ්වවිද්‍යාලයෙන් ප්‍රයෝජනය ගත්තද කියලා හිතෙනවා. මනෝ සහ මම අපි දෙන්නා තත්ත්වය එකයි. විශේෂයෙන්ම අර මා කීවාසේ ප්‍රසිද්ධ කරලියට ආවට පස්සේ මනෝරත්නය කොළඹට එනවා. ඇවිල්ලා අපි දෙන්නම තමයි එකට බෝඩින් ජීවිත ගත කරන්නේ අවුරුදු ගණනාව. අපි මහාචාර්ය සුනිල් රත්නංගේ හේමක්ක කියලා අපි කියන්නේ ඔය මුගේගොඩ නාලන්දාරාම පාරේ මෙට්‍රෝ තියට පිටිපස්සේ තියෙනවා මේ ගෙයක් ඇයිගේ. එතන අපි බෝඩින් ජීවිතය ගත කරනවා. එහිදී ඔහු තමයි නමක් දාන්නේ කැදැල්ල කියලා. එදා ඒ කැදැල්ල හිටපු කුරුල් වද පැස් බොරු රාජාලිය වෙලා ඉන්නම එතන මහාචාර්ය තේනුවර චම්බගුත් තේනුවර එහෙම අපිත් එක බෝඩිම හිටියෙක් කෙනෙක්. එහෙදි තමයි මේ අපේ කිවිවර මිතුරා උද්දාස ගලප්පත්ති අඳුනා ගන්නෙත් ඒ බෝඩින් ජීවිත කාලෙද තමයි මම හිතන්නේ. මම හිතන්නේ බුද්ධි 12 පහන ලියවෙන්නෙත් ඒ කාලෙනේ. ඔව්. එතකොට මනෝ දිගාලා මේ තව අබේවර්ධන වාරසූරියත් හිටියා. ඒ එතනම එහෙම අක්කලා හිටපු ගෙදරම ගරාජ් එකේ තමයි ඔහුට පිළිල කරලා තිබුණේ. ඉතින් ඒ විදිහේ අතීතයක් තියෙනවා. ඉතින් මම දකින්නේ මනෝ කලාකරුවෙක් රංගවේදියෙක් හැටියට ඔහු නාට්‍ය රචනය අධ්‍යක්ෂණය එතකොට ගායනය රංගනය ඒ දෙක තුන මම හිතන්නේ ඒ හැකියාවන් ගොඩක් එකතු වෙච්චි ප්‍රපංචයක් කියලා මට හිතෙන්නේ මනෝරත්නෙන් කියන්නේ. ඉතින් ඔහු සහ මමත් අත් වශයෙන්ම අර විශ්වවිද්‍යාලයේදී අත්පත් කරගන්න බැරි වෙච්චි දැනුම ඒ කලා ජීවිතය සමග නාට්‍ය විවිධ පරිවර්තන ස්වතන්ත්‍ර නාටකවල ඩයිනසෝරස්ලා වගේ දැවන්තයෙන් හිටපු අපේ නාට්‍යකරුවන් අතර ගුණසේන ගලප්පත්ති, දයානන්ද ගුණවර්ධන, රංජිත් ධර්මකීර්ති, සුගතපාල සිල්වා, හෙන්ද ජයසේන මේ ගොල්ලන්ගේ නාට්‍ය රංගපාලා අපිට තේරෙනවා බොහෝ විට අපි පොත්පත් ගන්නාවක් අධ්‍යයනය කරලා ලබන්න පුළුවන් දැනුම වෙනවා. මේ දැනුම දියුණු කරගන්න තමයි ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මනෝරත්නයන් මේ ජන සංවේදන පිළිබඳ විෂය පිළිබඳ ආචාර්ය උපාධිය පෙන්නපු ඒ පුස්තකයේ පෙන්වේ ඒක ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. ඉතින් ඔහුගේ මහතා එතෙක් කළ සේවය සලකලා තමයි සම්මාන ආචාර්ය උපාධිය ඔහු දිනාගන්නේ. අන්න ඒ විදිහයි අපි දෙන්නගේම කලා ජීවිත කිසියම් සමාන ආකාරයකින් අපි දෙදෙනා ගමනක් ආවට මම හිතන්නේ මාව අභිභාවනය කරමින් ඔහු ඉදිරියට එනවා. විශාල කීර්තියක් අත්පත් කර
ගන්න තැනට ඔහු වෙනවා. ඉතින් අපිට විශාල ඔහුගේ මේ වියෝවිම ඛේදයක් බවට පත් වෙන්නේ ඔහු වැපුරු බීජ ඒ අස්වැන්න භුක්ති විඳින්න හොඳම කාලේ ඔහු අපිට අවකාශය තියලා ඔහු නික්ම යනවා. ඒකයි මෙතන තියෙන විශාල ඛේදජනක තත්ත්වය. මනෝ රත්න, මනෝ කියන්නේ කවුද කියලා ඔහුවත් හරියට දැන හිටියාද කියලා මා දන්නේ නැහැ. මනෝගේ වියෝව, මනෝරත්න නැති වුණා කියන ආරංචිය පට ගාලා සමාජයේ පුරා පැතිරෙනකොට බුර බුරා නගින මහා සංවේගයක් රට පුරා අපට දකින්න ලැබුණා. මේ මාධ්‍යවේදීන් හැටියට සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම මනෝ විසින් ආක්‍රමණය කරනු ලැබුවා. ජනමාධ්‍ය, ගුවන් විදුලි, රූපවාහිනී, මම හිතන රටක රංග වේදිකාවට මේ තරම් ආදරයක්, මේ තරම් ඇල්මක් තියනවද කියලා හිතන තරමට මෑත යුගේ පුදුමාකාර ඈත ගම් දනව්වල මිනිස්සු පවා මේ මනෝ කියපුවම දන්නවා. ඔහුගේ මුහුණ, ඔහුගේ ස්වරූපේ, ඔහුගේ අනන්‍යතාවය, ඔහුගේ නිර්මාණ මුළු රටේම හැම තැනම ගම් දනව් පුරා පැතිර ගොස් තිබුණු මහා ආදරයක් ඔහු පිළිබඳව තිබුණා. ඒක හොඳටම දැනෙන්නේ දැන්. ඔහුගේ නිසල දේහයේ බොරලැස්ගමුවේ නිවසේ තැන්පත් කරලා තියෙනවා මේ වෙලාවේ. අපි මේ දොරමඩලාවේ කතා කරන්නේ මේ මොහොතේ. මම බලාගෙන හිටියේ අර දොරමඩලාවේ කොටස් ටික පෙන්නකොට ඒ පැත්ත බලන අතරේ මම මේ පැත්තත් බැලුවා. මම බැලුවා ඔබේ මුහුණ දිහා. මම බැලුවා දිද්දෙනී මහත්තයාගේ මුහුණේ කන්නඩි දෙක අස්සෙන් දිලිසෙන කඳුළු කැට මම දැක්කා. රත්නලාලනී මේ වැඩසටහන හින්දා ඉවසගෙන දරාගෙන ඉන්න බව මම දැක්ක. නමුත් ඒකත් ටික හංගන්න අමාරු වුණා. ඒ වැඩසටහන්, ඒ වගේ දොරමඩලාවක් ආයි ජීවිතේ කවදාවත් කරන්න බෑ කියලා හිතනකොට මටත් මහ පුදුමාකාර සංවේගයක් එනවා. අවුරුදු 19ක් මේ වැඩසටහන කරපු මටත් මේ වියෝව දරා ගන්න හරි අමාරු. දැන් හසන්ත මම හිතන්නේ මම මනෝගේ ගෙදරට ගියා පෑයකට පමණ පෙර. ඔබ විශ්වාස කරන්නේ ඒ මනෝගේ නිසල දේහයට ආචාර කරන්න නොහුව දකින්න අබේරත්න මාවත දිගේ එන සෙනග මට අදහා ගන්න බැරි වුණා. ඒ තරම් විශාල සෙනගක් මේ පැයකට පෙර මම ඒක අත්විඳා. ඉතින් මම බැලුවා මනෝ කියන්නේ මොන විදිහේ චරිතයක්ද අපේ ශ්‍රී ලංකා කලා ජීවිතයේ කලාවේ. අර අද උදේත් මම මේ ස්වාධීන රූපවාහිනියේ සඳහන් කරා මේ එච්.ආර්. ජෝතිපාල නැති වුණාම ආචාර්ය සරත් තමනුගම කිව්වා ශ්‍රී ලංකාවේ සංස්කෘතික කුළුණක් බිඳ වැටෙන කියලා කඩාගෙන. මම හිතන්නේ ඒක මනෝට ඉතාම අපූර්වට ගැලපෙනවා. ආචාර්ය සරත් තමනුගම අද දැක්කනම් මනෝට මේ ජනතාව දක්වන ආදරේ ලෙන්ගත්තුකම ආචාර්ය සරත් තමනුගම මේ කතාව නැවත කියයි. පුදුමාකාර ආදරණීය මිනිසෙක්. ඒ නිසාමයි අපි මේ විශේෂ තුරුමඩලාවක් වෙන් කළේ. කලාතුරකින් විරල වශයෙන් තමයි අභව ප්‍රාප්ත වෙච්ච කෙනෙකුට අපි විශේෂ දොරමඩලාවක් ආචාර්ය අමරදේවයන්ට ආචාර්ය කේමදාසයන්ට අපි හිම කරලා තියෙනවා. ආචාර්ය මනෝරත්නයන් වෙනුවෙන් විශේෂ දොරමඩලාවක් අද මේ විකාශය වන්නේ. ඔහු ඊට හිමිකම් කියනවා. සුදුසුයි. මොකද මේ වැඩසටහන කෙනෙකුගේ ගුණ වර්ණනාවක්වත් මේ මනෝරත්න හොඳයි දක්ෂයි කියන්නේ නෙමෙයි. මේ වැඩසටහන බලන් ඉන්න දරුවෝ යමක් ඉගෙන ගන්න ඕන. මේක රංග කලාව හදාරන, නාට්‍ය හා රංග කලාව හදාරන දරුවන්ට, විද්‍යාර්ථීන්ට පාඩමක් හැටියට මේ වැඩසටහන පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕන. ඒ අරමුණත් ඇතුවයි මම මේ වැඩසටහන සංවිධානය කළේ. විශේෂයෙන්ම ඔහුගේ රංග කලාවේ තියෙන විවිධත්වය අපි රූපරාමු හැටියට පෙන්වනවා. තව බොහෝ දේවල් තියෙනවා හොඳ දේවල් බලන්න. ඒ වගේම විද්වතුන් මේ සභාවේ ඉන්නවා. රංගණය ගැන, රංග කලාව ගැන, සාහිත්‍ය ගැන, නාට්‍ය කලාව ගැන පරිචයක් තියෙන පිරිසක් මෙතන ඉන්නවා. බොහෝ දේවල් ඉගෙන ගන්නට පුළුවන් වැඩසටහනක් බවට පත් වේවි. රත්නලාලනී ජයකොටිට මොකද හිතෙන්නේ කියලා අහන්න මට හිතුණා. ඔව් හසන්ත, මේ නරඹනකොට ඉතින් හිතෙන්නේ ඇතරම අපිට මතකේ අලුත් වුණා මනෝයගේ වැඩසටහන් කොටස් බලනකොට. ආයි දැන් මේ දේවල් කියන්න ඔහු ආයි එන්නේ නැහනේ කියලා හිතනකොට පුදුමාකාර වේදනාවක් එන්නේ. ඇතරම මනෝය ඉන්න තැන කිසිම පාළුවක් නැහැ. ඔබ කිව්වනේ ඔහුට ආදරය කරනවා කියලා මේ ජනතාව, අපි ප්‍රේක්ෂකයා, ඔහු ඒ ආදරය පෙරලා ඔවුන්ට ආදරය දුන්නා. ඔහුගේ නිර්මාණවලින් හැම නිර්මාණයකම තිබුණේ ආදරේ.
දැන් මහගිරි දමනාටේ ගත්තත් කලාකරුවෙක්ව ඊළඟට පුත්‍ර සමාගමේ පියපුතු සෙනෙහස ඒ කියන්නේ තමන්ට තමන්ගේ පුතා නොවුනත් ඒ ලේ බැම්ම කියන එක වැදගත් බොහොම වටිනවා කියන එක පුත්‍ර සමාගමේ කියන පියපුතු ආදරේ තලමල් පිපිල එකේ ඒ තියෙන්නේ පියපුතු ආදරේ ගුරුතරුවේ ගුරුවරු දරුවන්ට දක්වන ආදරේ අන්දරේලා කලාකරුවෙකුගේ කේදවාචක ඒ වගේ මනෝයි අපිට හැම නිර්මාණයකින්ම කලාකරුවෙක් විදිහට ප්‍රේක්ෂකයාට කිව්වේ මේ විවිධ පුද්ගලයන් අතරේ තියෙන ආදරේ. ඒ ආදරේ පෙරලා ඔහුට ලැබුණා. අපිත් ඉන්නකොට අපිට ගොඩාක් ගුරුහරුකම් දුන්නා හැමතිස්සෙම කිව්වේ මේ අධ්‍යයනය කරන්න කියලා දෙන්නේ අය කිව්වා වගේ හැමතිස්සෙම ඔහු ඕනම වෙලාවක පොතක් අතේ තියෙනවා. සමහර වෙලාවට අපි ඉතින් විවේක වෙලාවේදී නාට්‍යයක් දර්ශනයක් ඉවර වෙලා අපි ගොඩක් වෙලාවට අපි ඔහි ආලාප සල්ලාපයේදීලා උපදුප කතාවේ යෙදිලා ඉනකොට ඔයිට වැඩිය හොඳ නැද්ද පොතක් පතක් අරගෙන කියවගත්තේ නැත්තා කියවගත්තත් එහෙම කියලා කියනවා. ඒ වගේම පිටරටක සංචාරය කළාම මේ වගේ වැඩසටහනකදී අපි කාපු බීපුව අපි hina යන මොන හරි දෙයක් සිද්ධ වුණා නම් කියනකොට ඔහු කියනවා මේ ඊට වඩා හොඳ නැද්ද ඒ රට ගැන සංස්කෘතිය ගැන ඒ දැක්ක දේවල් ගැන ඒ තියෙන විශේෂත්වය ගැන කතා කරොත් හොඳ නැද්ද ඔය මොනවද ඔය කාපු බීපුව වීලු කතා කියන්නේ කියලා. අන්න ඒ වගේ ඔහු හැමතිස්සෙම කිව්වේ දැනෙන දෙයක් මේ කියන්න කියලා. ඉතින් මේ ඒ වගේ ඔහු දැන් අපිට ගුරුහරුකම් ගන්න දැන් දිග්දෙනිය අයියා ඉන්නවා බුද්ධි අයියා ඉන්නවා. ඒ වගේම ඒ අපිට තව මනෝ අයියා වෙති නැති වුණා ආයේ ගුරුහරුකම් දෙන්න අපිට ඉන්නේ නැහැ. මේ ඔහු කතා කරපු දේවල් තමයි අපිට දැන් අරමන්න තියෙන්නේ. ඉතින් ඒ ආදරේ සෙනෙහස කවදාවත් ඉතින් මිල කරන්නත් බෑ ඒ ප්‍රේක්ෂකයන්ට. මං හිතන්නේ අදට වඩා හිත තමයි ඔහු නැති අඩුව දැනෙන්නේ. විකල්පයක් ඉතිරි නොකොටම නික්ම ගිය මනෝ ආදරණීය මනෝ කොයිතරම් ආදරණීය මනුෂ්‍යයෙක්ද කියලා දැන් හොඳටම පැහැදිලි. බොරලැස්ගම පැත්තට ගියාම පදාදා අවසන් කටයුතු සිද්ධ වෙනවා. දුරින් පේන මහා මිනිස්සු ලං වෙලා බලපුවාම ඒ මහකම හරියට දකින්නේ නැහැ. නමුත් මේ ළඟින්ම ඉඳන් බලපු හැමෝම කියන මේ මහා මිනිස්සෙක් කියලා. ඒ මහා මිනිසාගේ අප්‍රමාණ මිනිසාගේ සෞන්දර්ය ජීවිතය ගැන අපි දොරමඩලාවෙන් කතා කරනවා. මම හිතන්නේ ඔබ ඒ නාට්‍ය ගණනාවක සංගීත අධ්‍යක්ෂණ කළා, ගුරුතරුවේ සංගීත නිර්මාණය කළා. අපි පොඩ්ඩක් නිදසුණක් ගායනා කරලා රත්නාලාලනි ශිල්පිනිය ඉන්නවා, නිශ්ශංක දිද්දෙනිය ශිල්පියා ඉන්නවා, පොඩ්ඩක් ගායනා කරලා පේන්න මොනේද රංජිත් මහත්තයා? ඔව්, අපි ගුරුතරුව නාට්‍ය සල්ලීන සංදේශයන කවියක් ඒක අනාගතාත්මක ගීතයක් කවියක් අයියා ආගතාත්මක විදිහට නිර්මාණය කළා නාට්‍ය සඳහා. ලප් නොමවන් සඳමින් සොමි ගුණ කීනි ඔබ වැඩි ගත හෙල් මැලි සියු මැලි පැමිණි බඳ කිකිනිය දද ගිහිනිය විමන් වට නොව පැරණිය වන රමණිය විටින් විට සැලලීනිය වදු කැලනිය පුරවරට සැලලීනිය වදු සන්ත මේ පාසල පටන් ගත්තනේ. ඉතින් පහුගිය දවස්වල නිවාඩු කාලේ හොඳට උගුර තියාගෙන හිටියා. පාසල පටන් ගත්ත ගමන් ඉතින් මේ උගුරු වලට වෙන දේවල් තමයි ගුරුවරුන්ගේ. ඔව්, ඊයේ පෙරේදා උගුර සවුත් උනේ මොකද කියලා නම් මන් දන්නවා. ඒකට හේතු තියෙනවා. රංජිත් මහත්තයෝ, ගුරුතරුව මහා සාහිත්‍ය රසාකරයක් නේද? ඕකේ තියෙන
කවි සාහිත්‍ය පාට ගද්‍ය පද්‍ය පාට සමහරව ගද්‍ය පාටත් තනු යොදලා ගායනා කරන ස්වභාවයක් තියෙනවා. ඒකත් හරි අමුතු අත්දැකීමක් නේද? ඔව් ඇත්තම. ඒක මට මට ලැබිච්ච ලොකු අවස්ථාවක් මගේ ටිකක් පරිශනාත්මක නිර්මාණය කරන්න ලැබිච්ච අවස්ථාවක් මට ලබා දුන්නේ ඒ වෙලාවේ. ඇත්තම දැන් පහු අපි ගායනා කරපු ගීතේ වුණත් අපි ඔක පාසල් ගායනා කරලා තියෙන්නේ තාලයක් නැතුව. ලපනම වන් සඳ මෙන් සොමි ගුණ ගිහිනි ඔයගෙන ගායනා කරන්නේ. සමුද්‍ර ගෝස විරිත කවියක් නේ. ඒක කවියක්. නමුත් මට හිතුණා මේකට තනුවක් යොදන්න ඕන තාලාත්මක එකක් කියලා යොදන්න ඕන කියලා මම හිතුවා. ඔය කියන්නේ මේ. අසම මනෝගෙන් අහුවා. බඳ කිකිනිය දද ගිහිනිය විමන් වට පැහැසරණිය මිනි පැමිණිය කොත් අගට බඳ කිකිනිය දද ගිහිනිය විමන් වට ඉතින්දියත් මම මනෝගෙන් ඇහුවා මනෝගෙන් දැන් මේක අපි සාමාන්‍යයෙන් ගායනා කරන්නේ මේ විදිහටයි මේ පාසලවලදී මම මේකට තනුවක් දැම්මොත් වරදක් වෙයිද පොඩි චෝදනාවක් එයිද නෑ රංජිත් ඔයාලට නිදහස නිර්මාණය කරන්න කිව්වා ඒක තමයි ඔය තනුව නිර්මාණය කළේ තවත් මා විශේෂයක් දක්වන සම්තාමය අර හෝඩියේ අක්ෂර අයනු 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 ඒකෙන් මේ සිසු දරුවන්ට සාහිත්‍ය රසය පිළිබඳ සාහිත්‍ය අගය පිළිබඳ පණිවිඩයක් දෙනවා ඉතින් පොඩි කොටසක් ගායනා කරත් හොඳයි නේද? අයනුව කුරේ නේ. නෑ. අ අ අයනුව කුරේ. ඔව් අයනු. නෑ නෑ ඒක නෑ. අපරට අර බල ආන්තරාවක ඇදී ඇදී යත ඇතින් නැතට ඉහ මොල මද නැති ඊළඟ පරපුර උන්ගේ ලෝකයි ඌරන් ඌසැටි අපරට අරබල ආන්තරාවක ඇදී ඇදී යත ඇතින් නැතට ඉහ මොල මද නැති ඊළඟ පරපුර උන්නේ ලෝකේ ඌරන් ඌසැටි කකටට දන තද පැන පැන යන විට යරලව සරල පරලොව යන රඟ උන්ගේ අම්මැද අපටයි අන්තිමේ මම හිතන්නේ සංගීත නිර්මාණකරුවත් නාට්‍ය සාහිත්‍ය නිර්මාණකරුවා දෙන්න ඉතාලම මුදුන් වෙන තැනක් කියලා මට දැනෙනවා. දේශීය රංග කලාවේ ගුරුතරුව ගැන අද විශේෂ දොරමඩලාවෙන් අප කතා කරන්නේ මට අවසර දෙන්න පාලක මැදිරියන්ට පණිවිඩ කීපයක් සඳහා ඉන්පස්සේ අපි ආයෙත් කතා කරමු. සිදිසි සරසවි පින්දින දොරින් දොරට
නැවතත් දොරමඩලාව සමග. අප කීවා වේදිකාව පුංචිතිරේ සිනමාව කියන මේ අංශ තුනේම හොඳම රංගන ශිල්පියා බවට පත්වෙච්ච විරල ගණයේ කලාකරුවෙක් ආචාර්ය ජයලත් මනෝරත්නයන් ලෝකයේ හොඳම රංගන ශිල්පියා හැටියට සම්මානයට පාත්‍ර වුණු රංගවේදියා. ඔහුගේ මේ රංගන ජීවිතයේ පරාසය විවිධත්වය පෙන්නන්ට කදිම අවස්ථාවක් අපට තියෙනවා. අප සතුව තියෙන රූපරාම මේ කතා කරන අතර ඒ ටිකක් පෙන්වන එක වටිනවායි කියලා අධ්‍යාපනික වටිනාකමක් තියෙනවා. එකම පුද්ගලෙක් විවිධ චරිත රඟපාන්නේ කොහොමද? ඒ තියෙන පරාසය මම පුදුමාකාර පරාසයක් තියෙනවනේ. අමු ගැමියාගේ චරිත රඟපාන්නත් පුළුවන්. ඕන්න සුද්දෙක් වගේ ඇඳගෙන බටහිර මිනිසෙක් වගේත් මනෝරත් මහත්තයාටම රඟපාන්න පුළුවන්. ඒ වගේම වෙස්සන්තර රජුගේ චරිතය රඟපාන්නත් පුළුවන්. රජුරුවන්ට ඉන්නත් පුළුවන්. ආන්ත දුගිය හැටියට රඟපාන්න පුළුවන්. රජුටත් පුළුවන්, දුගියටත් පුළුවන්. ඔය 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 කියපු කාරණාම ඔප්පු කරන එක නාට්‍යයකින් ඔප්පු කරනවා. මේ ගජමන් පුත නාටකයේ මුලින් පටන් ගන්නෙ මාතර යුගයේ ප්‍රසිද්ධ කවියෙක් වන කටුවානේ මුහම්දිනම් මුලින් පටන් ගන්නෙ. හාරත තුරුම්පු කියලා මේ විදිහේ ඩයලොග් එකෙහි. ඊට පස්සේ ඒකෙම ගජමන් ඕනගේ පියාණන්ගේ චරිතය මහ ගජමන් ආරච්චි. හාත්පසින් වෙනත් චරිතය. ඊළඟට නූපේ වෙළඳ පොලේ මාකට් එකේ සාමාන්‍ය වැසියෙක් හැටියට රඟපානවා. මේ අර දෙකටම වඩා වෙනස්. එකම නාට්‍යයක් තුළ චරිතාංග නළුවෙක්ගේ ස්වභාවයක චරිතාංග නළුවෝ අපිට හරි විරලයි. පුද්ගලිකත්වයේ අමතක කරමින් චරිතයේ තියෙන ගති ලක්ෂණ පෙන්නුම් කරන මේ නළුවෝ බොහොම විරලයි. මට මතකයි මේ අපේ දීඝ සෝම්පාල කියන අපේ කලාකරුවා චිත්‍ර ශිල්පියා, ඔහු මේ කියනවා ගාමිණි පොන්සේක වරක් සඳහන් කළලු මනෝකන දි ඇක්ට කියලා. ඒ කියන්නේ අපිට නළුව නම් එකම නළුවා වගේ. ඔය කියපු කාරණා ඔක්කොම එතන තියෙනවා මම හිතන්නේ. සිනමාවේ පුංචිතිරේ ඔහු දැක්ක විවිධත්වය පිළිබඳ නිදසුන් කීපයක් තියෙනවා. රූප රාම් පෙළක් තියෙනවා. අපි බලලා ඊට පස්සේ කතා කරමු. හොඳයි තමයි. දැනුට්ටයක් හොඳයි. ඒ වුණාට මේ ගෙදර තියෙන අඩුපාඩුකම් විදිහට මට හැමදාම පුළුවන් නෑ මේ එක තැනටලා ඉන්න. ඊය මාසෙටම සාමනේ එක සතයක් හම්බ කෙරුවා. වියදම් කෙරුවා මිස. ඕන්න. අතනින් ටිකක් ණයට ගන්නවා, මෙතෙන්ට වියදම් කරනවා, මෙතනින් ගන්නවා, අතෙන්ට වියදම් කරනවා. ඔහොම තමයි ඉතින්. ඉතින් ලෙඩක් දුකක් හැදුනාම ඔහොම තමයි. පුළුවන් වෙච්ච දවසක ගෙවා දාන එකනේ ඇත්තේ. සැප දුක. ඔය දෙකනේ අපට උරුම. නැද්ද පියෝතියක්කේ? එනේ එන විදියට කරගා ගන්නවා මිසක් ආයි. අනේ මන්ද සැප තමයි අපි දැන් කාලෙකින් දැකපු නැතිද. දැන් ඉතින් හෙට උදේට ආය රුපියල් අත්ත පාක් වන්න එපා මහත්ත ළඟට යන්න. බෙරේ නැතුව පුරුදු නෑ. එහෙම බෑ. බෙරපද හිතින් හිතාගෙන අඩි මාරු කරපන්. එතකොට බෙරපද ඉබේටම ඇහෙන්න පටන් ගන්නවා. හා මෙව්වා මගේ හිතට එන විකාර හාමුදුරුවනේ. එව්වා ඔබ වහන්සේත් එක්ක කියන එක පව්. මගේ හිතේ එකලාසයක් නෑ අපේ හාමුදුරනේ. උඹ පන්සිල් රකිනවනේ. වැරද්දකට කරන්නේ ඔය සුරාමේරය විතරනේ. සුරාමේරේ විතරක් නම් බැරි ඈ. මං උඹත් එක්ක පැල් ගැහෙන්න එන්න ඕන නම් මට කටැල්ල කියාපන්. ජයනියේ මං තෝ පළු ගහනවා. මං කවුරුයි කියලා හිතාගෙන තෝ ඔය කට ඉස්සර කරන්නේ. මම තෝගේ ගුරුන්නාන්සේ. තෝ මගේ දරුවා වගේ. මොනවද ඔය මේ කරන කතා? උඹ හිතින් දුක් විඳිනව මට ඒක පේනවා. මං එනවා උඹත් එක්ක. තොට ඔල්මාදි. අයියකෝ
ඔල්මාදී උඹට රැ දෙගොඩ හරිය රාබීගෙන ජම්බිගේ ගෙට රින්ගනවා මිනිස්සු එක රණ්ඩු කරනවා උඹ මොනතරම් දස්ස මිනිහෙක්ද රට රාජ්‍යවල ගිහින් තානාන්තර ගන්න ඕන නැට්ටුවෙක් සර් මීට කලින් මොනවද ගන්නේ ෆුට්බෝල් ඉතින් සර් අපිත් ගාමුක ෆුට්බෝල් තනි පන්තිය කාලසටහන ගුරුවරයා මම පුහුණු ක්‍රීඩා ගුරුවරයෙක් ඉස්කෝලේට ආව අලුත් සර් මොකද දැන් කිව්වේ පොඩි උන් ටිකක් අල්ලගෙන ෆුට්බෝල් ටීම් එකක් හැදුවා දැන් කවද්ද ඒක අරන්නේ ඉසෙල්ලා කියලා දහ ගන්නවාල ඉස්කෝලේ ගුරුවරයෙක් කියලා සැලකිල්ලක් නැති දේශීය රංග කලාවේ ගුරුතරුව මනෝ ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව අපිට කතා කරන්න බොහෝ දිනක උත්සාහ කරනවා කීප දිනකට පමණක් අපි අවස්ථාව සලසා දෙමු ආයිබෝවන් ආයිබෝවන් මම මීගමියම් පෝල් බණ්ඩාර හොඳයි හසන්ත මහත්මයා අපේ ගුරුතරුව අද ඉක්ම ගිහිල්ලා වියෝ වෙලා වේදිකාවක් එක පැත්තකින් අඳුරු වෙලා සංවේගයෙන් පළ කරන්නේ මෙහෙමයි හසන්ත මහත්මයා ඔද විද්වත් මණ්ඩලයේ ඔබ ගෙනත් තින්නේ ඔහු සමග ගනුදෙනු කරපු ඔහු ගැන දන්න අය නිසායි හැබැයි මේ හිස් වූ වේදිකාව දිහා අනාගත දරු පරපුරක් බලාගෙන සිටිනවා මම කැමති මේ විද්වත් මණ්ඩලෙම අදහස දැනගන්න ඔක්කොන්ගෙම ඒ හිස් වූ තන ඒ ගුරුතරුව ඒ හිස් වූ මනෝ නැවත එන්නේ නැහැ කවදාවත් දකින්න බෑ ඒ අනාගත දරු පරපර වෙනුවෙන් ඒ හිස්තන කොහොමද හදන්නේ හදන්න පුළුවන්ද මොකක්ද වෙන්නේ කියලා විද්වත් මණ්ඩලෙම දැනගන්න කැමතියි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ආයිබෝවන් ආයිබෝවන් මම කතා කරන්නේ කුරුණෑගලින් විමලා ඉදිරිසිංහ කියලා එක්කෙනෙක් ඔව් 1976 තමයි ඔය නිවිගිය ගුරුතරුව මට මේ හම්බ වුනේ මේ මාවැලි ව්‍යාපාරේ රාජකාරී කරද්දි ඒ හද්දා පිටිසර කැලේ හිටියේ ඉතින් එයා සිකුරාදට නාට්‍ය පෙන්වන්න දෙන්න මේ හැතම ගාන පයින් එන්න ඕන මේ ගල්ගමුවට දවසක් ගල්ගමුවට එනකොට අපේ ප්‍රධානීට හම්බෙලා කියලා දෙනවා මනෝ වාහනයක් කිල්ලගෙන යන්න කියලා ඉතින් ඒතරම් කැපවීමෙන් නාට්‍යවලට කටයුතු කරා වගේම රාජකාරියත් කිසිම අඩුපාඩුවක් නැතුව කරපු පුජ්‍යලේ මම හිතාමත්ම ළඟින් ආශ්‍රය කරපු කෙනේ ඉතින් බොහොම දුක්බරයි මේ බලනකොට නැති වුණා කියලා හිතන්නවත් බෑ අපි හුඟක් ළඟින් ආශ්‍රය කරපු අය මේ ගිය මාසේ මං මෙයා අන්තිමට කතා කරන්න පුළුවන් කාලෙදි බලන්න ගියාම මං කෑම හදන්න ගියාම කිව්වා මං ආසම කෑම කොහොම හරි කනවා කියලා ඒ වුණත් එතකොටත් බටින් බීම දෙන එකයි තිබුණේ දැන් හිත යනවා අවමංගල්‍යෙට ගිහිල්ලා අනිද්දත් ඉඳලා තමයි ආයෙත් අපිට දකින්නවත් හම්බ වෙන්නේ නැහැ කටහඬවත් ලැබෙන්නේ නැහැ බොහොම දුක්බරයි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අපි රටක් හැටියට එතුමන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු අපි රටක් හැටියට එතුමන්ට ණය ගැති මේ රටේ මිනිසුන්ගේ හදවත් සුවපත් කරන්න මනස පෝෂණය කරන්න එතුමන් කරපු කාර්යභාරයට රටක් හැටියට අපි ණය ගැති ඒ ණය ගැති භාවයේ පළ කරන්ටත් මේ දවස් දෙක තුන ප්‍රමාණවත් එක යොදා ගන්නටයි කියලා අපි ඉල්ලා හිටිනව දොරමඩලාව හැටියට හිස්තැන පුරවන්න පුළුවන්ද කියලා ඇහුවා බුද්ධදාස මහත්තයා පස් අවුරුදු දහ අවුරුදු ජාතික වැඩපිළිවෙළ වලින් මනෝ වගේ කලාකරුවෙක් හදන්න පුළුවන්ද ඒක ප්‍රශ්නයක් මම හිතන්නේ එහෙම කලාකරුවෝ හදන්න අමාරුයි මේ එක රැයකින් ගායක ගායිකාවෝ සුපර් ස්ටාර්ස්ලා බිහි වෙනවා වගේ මේ මනෝ වැනි කලාකරුවෙක් බිහි වෙන්නේ නැහැ මනෝගේ කලා ජීවිතයේ දශක 5යි මම දන්න ප්‍රමාණයට 1969 70 ඉඳලා ගත්තොත් 2019 2020 වෙනකන් ඔහු රෝගී වෙන්න මාස කිහිපයකට පෙර දක්වාම සක්‍රීය චරිතයක් වේදිකාවේ සහ සිනමාවේ. ඉතින් අපට මම හිතන්නේ මම විශ්වාස කරන්නේ මනෝ වගේ කලාකරුවෙක් හදනවට වඩා මනෝ අනුදත් සම්ප්‍රදායක් තියෙනවා. මනෝ අනුදත් සාහිත්‍යකරණයක් තියෙනවා. ඉතින් ඒක අපේ දැන් ඔය කතා කරන නැත්තම් මේ නරඹන ගුරු පරම්පරාවට තමයි මම හිතන්නේ හි වගකීම තියෙන්නේ ගුරුවරයන්ට තමයි මේ නාට්‍ය හා රංග කලාව වගේ විෂයක් උගන්වද්දී පාසලේදී දරුදරියන්ට කියා දෙන්න මනෝගේ නාට්‍ය පෙළ මනෝගේ නිෂ්පාදන පාසලේ පවා ඒ නිෂ්පාදන නැවත නිෂ්පාදනය කරලා දරුවන් තුල මනෝරත්න කියන නාට්‍යකරුවා කවුද කියන එක හඳුන්වා දෙන්න මනෝරත්නගේ සාහිත්‍යය මනුරත්න මම හිතන්නේ නාට්‍ය කරුවා වගේම සාහිත්‍ය කරුවා
අනිවාර්යයෙන්ම ඔහු ඔහු සාහිත්‍ය නැතුව නම් නාට්‍ය රචනා කරන්න බෑ. ඒ නිසානේ ඔහුගේ නාට්‍ය පිටපත් කිහිප වතාවක්ම රාජ්‍ය සාහිත්‍ය උත්සවයේදී සම්මාන ලැබුණා. නාට්‍ය පිටපත. ඒතකොට එහි සාහිත්‍යය තියෙනවා. ඉතින් මනෝගේ තියෙන ඒ බහු නිපුණත්වයේ එක ලක්ෂණයක් තමයි ඔහු ඔහු සාහිත්‍යය දන්නවා. ඔහු සාහිත්‍යයට අවශ්‍ය භාෂාව ආකෘතිමය ලක්ෂණ දන්නවා. ඒක නාට්‍යයට අනුගත කරගන්නේ කොහොමද කියලා දන්නවා. ඉතින් අර අනාගතයේ මේ හිස්තැන පුරවන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ නම් විශාල ප්‍රශ්නයක්. ඒක දැන් මහගම සේකරගේ වියෝයෙන් පස්සේ මහගම සේකර කෙනෙක් නෑනේ. මහගම සේකරට කිට්ටු ළඟපාතට එන්න පුළුවන් ගීත රචකයෝ අපේ අතර ඉන්නවා. ඒත් ඒ වගේ මම හිතන්නේ යම් කිසි දවසක අනාගතයේ ඉදිරි කාලයේ දවසක මනෝගේ රංග ශෛලිය නැත්තම් මනෝ පසු කාලයේ අත්දා බලපු ඩොකියු ඩ්‍රාම වාර්තා රංගනය වගේ නාට්‍ය සම්ප්‍රදාය අප විසින් හැදෑරිය යුතුයි. අප විසින් හැදෑරිය යුතුයි නේ විචාරකයන් විසින් එහි තියෙන වටිනාකම පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල ශිෂ්‍ය මානවක මානවිකාවන්ට කියලා දෙන්න. එතනින් තමයි මම හිතන්නේ මේ කලාව පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. මොකද අපේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයක් තියෙනවා, තව කොළඹ විශ්වවිද්‍යාලයට අදාළ ශ්‍රීපාලි මණ්ඩපය තියෙනවා, කැලණි විශ්වවිද්‍යාලයේ තියෙනවා නාට්‍ය හා ප්‍රතිබිම්බ කලා කියලා අංශයක්. මේ ශාස්ත්‍රීය විද්‍යාස්ථානවලට පුළුවන් මනෝරත්න දැන් සරච්චන්ද්‍ර මහාචාර්ය සරච්චන්ද්‍රගේ වියෝවෙන් මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය කලාව කොහේ හෝ තැනක පවතිනවානේ. ඒක නැවත නැවත මේ මහාචාර්ය සරච්චන්ද්‍රගේ නිර්මාණවල ගුණයම තියෙනවද කියන එක ප්‍රශ්නයක් වුණාට ඒක පැවතින. ඉතින් ඒ වගේ මනෝරත්නගේ නාට්‍යවල නාට්‍ය සම්ප්‍රදාය ඔහුගේ නාට්‍ය ශෛලිය මම හිතන්නේ අපට අපි සුභවාදීව හිතනවා නම් අපි ඒක පවත්වාගෙන හදාගන්න උත්සාහ කරන්න. ඔහු වෙනම සම්ප්‍රදායක් නිර්මාණය කළා. ඇත්ත වශයෙන්ම සරච්චන්ද්‍ර නාට්‍ය සම්ප්‍රදාය තියෙනවා. ඒ වගේම අපි සුගතපාල සිල්ල මහත්තයලා ඒ අරංගයේ සම්ප්‍රදාය තියෙන ඉන්දියාසේන ඇතුළේ පිරිස. ඒ වගේම මේක වෙනම සම්ප්‍රදායක්. මේක ශෛලිගත කියන්ටත් බෑ. මේක වෙනත් නාට්‍ය සම්ප්‍රදායකට මිශ්‍ර ලක්ෂණ තියෙන හැබැයි ඒක වෙනම නාට්‍ය සම්ප්‍රදාය. එහි විශේෂ ගුණාංග ගණනාවක් තියෙනවා. ප්‍රධානම ලක්ෂණයක් තමයි සාහිත්‍යමය ගුණය. හැම නාට්‍යයක්ම හොඳ සාහිත්‍යමය පිටපතක්. ඔහුමයි ලියන්නේ. අනික් පොදු ගුණාකාරය තමයි මේ සියලු නාට්‍යවල කැපිපෙන පොදු ගුණාකාරය තමයි පුළුල් මානව දයාව. හැම නාට්‍යයකම ගැඹුරු දේශපාලනිකුත් තියෙනවා. මේ දේශපාලනය කියලා සටන් පාට උස්සගෙන යන ඒවා නැතුවට ගැඹුරු දේශපාලනයක් තියෙනවා. යටිපෙලෙන් කියවෙන දේශපාලනයක් තියෙනවා. අන්දරේලාගේ චරිතය, අන්දරේගේ චරිතයම ගත්තාම ඉතා අපූර්වට මනෝ මේ දේශපාලනයට රාජ්‍ය තන්ත්‍රයට හසු වෙච්ච කලාකරුවෙක්ගේ ඛේදවාචකය ඉදිරිපත් කරනවා. ගුරුතරුවෙන් උපුටා ගන්න මේ කොටස නරඹලා බලන්න ඔහු තුල තිබූ පුළුල් මානව දයාව කොයි වගේ එකක්ද කියලා අපි බලලා කතා කරමු. අගත් මහත්තයෝ මටත් තියෙන පොඩි ප්‍රශ්නයක් අහන්න. දැන් මේ සංකීර්ණ කාර්මික සමාජය මේ ගහනවා තමනා වෙන්න එපා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මැටි. මැටි වැඩිගෙන ගත්තොත් මූර්තියක් හදා ගන්න පුළුවන්. ශාරීරික අභ්‍යාස වගේ දෙයක් ඉගෙන ගත්තොත් කොන්දවත් කෙලින් තියා ගන්න පුළුවන්. නමුත් දැන් ඔය සාහිත්‍ය ඉගෙනගෙන සාහිත්‍යයෙන් කරන්නේ ඔය කෙලින් කරපු කොන්ද උඩ තියෙන මැටි මුට්ටියට රත්තරන් පුරව ගන්නවද අසූචි පුරව ගන්නවද කියලා තෝරලා බේරලා ගන්න එක. පරක්කුණ අපි යමු ගුරු කාමරේ. අනේ සර් මම මොනවා කරන්නද? මගේ කැල්ලක නැති උනේ. කැල්ලක නැතුව නම් හොයාගන්න මිසක් අනුදබල කළ හරිනාද? මට ඒක නැතුව ගෙදර යන්න බෑ සර්. ඒක උඟක් වටිනවා. මූ තමයි ඒක හොරකම් කරලා තියෙන්නේ. ඉරිමාය. තව එක වතාවක් කිව්වොත් යවනවා හක්ක බඩට. දැනට එහෙම හකු කීයක් අවලා තියෙනවද? උඹ දැක්කද මං ගන්නවා? දැක්කේ නැතුවට උඹ තමයි අපේ පන්තියේ එකම හොර. මචන්නේ හන්ද ගන්නවා. සිරිමල් තමා දකින්නේ නැතුව කොහමද ඒ ළමයාටම චෝදනා නගන්නේ? ආ මේ ආගේ කැරට්ලු අපි දන්නවා සර්. දවසක් ඉස්කෝලේ කොස් ගෑම් කොස් ගිඩියක් අතුල් දාමුණා. පහුදාද ඔයදම කොස්තම ගෑම් කරන මේ කීප දිනම දැකලා තියෙනවා. අතගනේ හොල්ලා. ආදීනවා. පාඩමට කලින් කැල්කියුලේටරේ පන්තියේ තිබුණා නම් පිටින් කවුරුත් ආවෙත් නැත්තම් ඒක තාමත් පන්තියේ කොතන ගාලි තියෙන්න ඕන. මම සාධාරණ ඉස්ත කරන්නේ. ඉතින් දැන් හැමෝම තමන්ගේ පොත්පත් පොත්මල් සාක්කු සිරිමල්ට පෙන්නන්න ඕනේ.
பெண்ணான தமாங்க பொத்மால்ல மட்ட பொத்மால்ல இல்ல சார் ஹட ஹட ஓலாம பொத்து கிண்ணக பெண்ணான ஓ பலன் அத தியான்னே நம் பெண்ணான ஆ ஆ வச்சற தாக்கு தாக்கு பெண்ணான வே அண்ணே தக்கது சார் அண்ணே தக்கது மன் கியூவே நீ தமாய் கல்ல கொடுக்கம் கரல தியேனி சீரிமால் මම බොහෝම කරුණාවෙන් කියන්නේ මම මේ මොනම බඩගනිස්සුවක් ගත්තේ නැහැ ගත්තේ නැහැ ගත්තේ නැහැ ඇයි නේ සාක්කුව පෙන්නන්න බෑ මම ගත්තේ නැහැ සාක්කුව පෙන්නන්නෙත් නැහැ මරන්න මරන්න දැන් මං කිව්වේ අර 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 මම අද සාක්කුවේ තියෙන පිම්බිලා පිම්බිලා තියෙන බෑ නේ ඔය මට දවල් කැමිට ස්කූලින් හම්බ වෙන විස්කිරින්න දෙක සර් ඉතින් ඇයි ඔයාලා මේ කේවල කෑ නැත්තේ අපේ ජූඩි නංගි හැමදාම මං ගෙදර එනකම් බලන් ඉන්නවා මේක ගේනකම් එයාගේ දවල් කෑ මේක තමයි සර් මේ මම අපව ගෙනියන්නේ සර් සමහරවිට ඩිග්‍රී බංගල කලාකරුවෙකු තුළ තියෙන්නම ඕනෑ පුළුල් මානව දයාව අප්‍රමාණව තිබූ කලාකරුවෙක් තමයි මනෝරත්නයන්. ලියපු හැම කවියකම ලියපු හැම ගීයකම ලියපු හැම නාට්‍යයකම රඟපාපු හැම තැනකම තිබුණේ උතුරා පිටාර ගලන මානව දයාව. ඒක තමයි කැපී පෙනෙන මහා සාධකය. දිද්දෙනි මහත්තයා. ඒ තමයි මේවත් බලනකොට අර නැවතත් අර මනෝ අගය කරපු රසිකයෙක් අහපු ප්‍රශ්නේ මහිතේ බුද්ධිත්වයකට කිසියම් පිළිතුරක් සැපෙව්වා. කලාකරුවෝ නිර්මාණකරුවෝ ඕපපාතික පහළ වෙන අය නෙවෙයි. අනිත් එක දැන් මනෝ ගත්තත් මනෝ සරච්චන්ද්‍ර සූරීන් ඔහුගේ නාට්‍යවල විශ්වවිද්‍යාල ගුරුවරයෙක් විශ්වවිද්‍යාල නාට්‍යකරුවෙක් හැටියට ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ තමයි ඔහුගේ නාට්‍ය ඉදිරියට රංගපෑම් තුළින් මුහත් කරන්න ඔහු එදා ගත්තේ. එක්කම දයානන්ද ගුණවර්ධන ගත්තොත් සරච්චන්ද්‍ර ගෝලෙක් ඔහු විවිධ නාට්‍ය ක්‍රම අත්හදා බලපු එක්කෙනෙක් ජනශ්‍රුති විශේෂඥයෙක්. ඉතින් මේ ඇසුර තුළින් ක්‍රමානුකූලව ලබන අධ්‍යාපනයක් නාට්‍ය පිළිබඳව රඟපාමින් රඟපෑමේ නිරත වෙමින් මනෝරත්නයන් නළුවෙක් හැටියට ගමෙන් පටන් ගත්ත පාසලෙන් පටන් ගත්ත ජීවිතයේ අර විදිහේ සුවිශේෂිත විශිෂ්ට නාට්‍යකරුවන්ගෙන් විශිෂ්ට විශ්වවිද්‍යාල ගුරුවරුන්ගෙන් ලබන දැනුම. ඉතින් මේ දැනුම කාටද දැන් මේ සමාජ විඥානය නැත්නම් සමාජ පරිසරය වෙනස් වෙලා තියෙන තත්ත්වය තුළ
බිහිවෙයි කියලා අපිට හිතන්නත් පුළුවන්ද? මොකද මනෝරත්නයන්ගේ ඒ සෞන්දර්ය චාරිකාවේ ඔහු අත්පත් කරගත්ත දේවල්. ඒ දේ තුලින් ගොඩනැගෙන පරිකල්පන ශක්තිය සහ ඒ කවි ශක්ති දැන් විද්‍යාව සහ ශාස්ත්‍ර ඥානය ඇති පුජ්‍යල ඕන් තරම් ඉන්න පුළුවන්. දැන් කියනවනේ අර සංස්කෘත සලෝකයේකින් අග්නි පුරාණේ මනුෂ්‍යත්වයේ ලබා ගැනීම දුර්ලභ කාරණයක්. ඒ වගේම විද්‍යා ශාස්ත්‍ර ඥානය ලබා ගැනීම ඊටත් වඩා දුර්ලභයි. ඒ පිරිස් ඒ වගේම කවිත්වය ඇති අයත් දුර්ලභයි. වඩා දුර්ලභ අය කවි ශක්තිය තියෙන අය. මේ කවි ශක්තිය කියන එක උපතින් ගෙන ප්‍රතිභාවත් සමග ඊට පසු සතතාභ්‍යාසයේ යෙදෙමින් නිර්මාණකරුවෝ එය වැඩි දියුණු කරගන්නවා. මෙන්න මේ தත්ත්වය තුළ තමයි අර මේ මේ විදිහේ අප්‍රමාණ කලාකරුවෝ බිහි වෙන්නේ. එහෙම නැතු උපපාතික නෙවෙයි. ඒ නිසා මේ අද මේ අපේ රට යන විදිහ ගන්නකොට එතකොට සංස්කෘතිකමය වශයෙන් ඇති වෙලා තියෙන වෙනස්කම් අනිත් එක දැන් මේ පැහැදිලිවම පේන්න තියෙනවා. දැන් කලාවත් ශාස්ත්‍ර ඥානයත් වෙළඳපොළේ ඉල්ලුම් සැපයුම් තත්ත්වය අනුව හැසිරෙන්නට ගියාම ඒ දෙකම හැලුවාටපත් වෙනවා. එතකොට මේ தත්ත්වය තමයි අපි එන්න එන්න මේ සමාජයේ ගමන් කරන විද්‍යානුව අපිට පේනෙන්න තියෙන්නේ. මේ විදිහේ අප්‍රමාණ කලාකරුවන් නිර්මාණකරුවන් බිහිවීමේ අවකාශයක් ගොඩනැගී දිකාරණය. ඉතින් මම හිතන්නේ රසිකයාගේ ප්‍රශ්නෙට පිළිතුරු අපිට සපයන්න වෙන්නේ ওই විදිහට තමයි. ඔහු තමන්ම නාට්‍ය හදාගෙන තමන්ම රඟපාපු කෙනෙක්ම නෙවෙයි. තමන් හදපු නාට්‍යවල තමනුත් රඟපෑව සමහර වෙලාවට රඟ නොපා වෙන අයට අවස්ථාව දීලා විකල්ප නළු නිළියොත් ඉන්නවන් හදිසියෙ නැති වුණොත් එහෙම තව කවුරුන හොඳ කෙනෙකුත් වුණු කරලා කිට්ටු කරලා හදා ගන්නවා නොඑක් ආකාරي අපි දැක්කා. සමහරවිටම ඔය මනෝ අයියම අසනීප වෙච්ච වෙලාවල් වලනේ මේ චරිතවලට තවත් අය දාලා එහෙම කළා. තමන් හදපු නිර්මාණවල තමන් රඟපෑව ඊටත් වඩා විශේෂත්වය අනු හදපු නාට්‍යවලට මනෝ නැතුවම බැරි නළුවෙක් වුණා. ඔව් පැහැදිලිවම දැන් විශේෂයෙන් කේ බේරත්ගේ මායාදේවි නාට්‍යයේ ඒක මත සම්මානයට පාත්‍ර වෙච්ච රාජ්‍ය සම්මානය දිනපු නාට්‍යයක්. ඒකේ ප්‍රධාන නිල චරිතය රඟපාන්නේ අපේ රත්නා. එහි මිනිපෙට්ටි සාප්පුකාරයාගේ අයිතික හිමිකාරයාගේ චරිතය රඟපානවා. මම එහි මුල් ප්‍රඩක්ෂන් එක නිෂ්පාදනයේ ඒ දඩබ්බර පුතා සැම්සන්ගේ චරිතය රඟපෑවේ. ඔහු තමයි රඟපානකට දැනෙනවා සමහරට දැන් මේ නාට්‍ය අධ්‍යක්ෂවරයා නාට්‍ය රසකයාගේ පිටපතේ තිබුණු දේවල් වලට එහා දේවල් ඔහු අතින් එකතු වෙනවා. සමහර වෙලාවට ඉතින් මේ දේවලුත් ඔහු අතින් සිද්ධ වෙනවා. දැන් මුල්ම නිෂ්පාදනයේ චන්ද්‍රා කළුවර්ති තමයි ඔහුගේ බිරිඳ හැටි බිරිඳ හැටිට හිටියේ. ඒ කියන්නේ විතර බිරිඳට යටත්ව ඉන්න මේ ස්වයං පුරුෂයෙක් හැටියටයි. ඉති ගමන් මේ ඔය සමහර තැන්වල රඟපාන අයත් මේ පුදුමයට පත් කරන දේවල් කරනවා. ඉති ගමන් ඒවා ඇත්ත වශයෙන්ම ඒවයින් අපි විනෝද වෙනවා වගේම ප්‍රේක්ෂකයන්ට කොහොමවත් දැනෙන්නේ නැහැ මේ මේ ඔහු මේ මේ කරන දේවල් නාට්‍යයට අදාළ දේවල් නෙවෙයි කියලා. වරක් මට මතකයි බණ්ඩාරනායක විද්‍යාලයේ ගම්පහ වේදිකාවේ රංගගත වෙද්දී මේ දැන් අපි පැත්තකට මම මේ වෙලාවේ වේදිකාවේ නැහැ. එයාගේ චන්ද්‍රා කළුආරච්චි සමග ඉන්නේ. ඔහු මේ නේපත්‍යාගාරේ ඉඳලා මේ පොල් පරාලයක් උස්සගෙන එනවා. එනවා නාට්‍ය තිබිච්ච එකක් නෙවෙයි. මම මේ වැඩක් කර කර හිටපු ගමන් ආවේ මේ ආමිනේ කියාගෙනකොට අපිට පේනවා චන්ද්‍රගේ මූණ වෙනස් වෙන හැටි. මේ හිනා වෙන්නත් දැන්නේ මේ එහෙම. ඉතින් ඕක ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ නැහැනේ. තේ පුච්ච කුසනවලු. ඈ තේ පුච්ච කුසනවලු. ඒ වගේ ඒ වගේ වගේ දේවල් සිද්ධ වෙනවා. ඔහුගේ විවිධත්වය කියන්නේ අර හසන්ත මොහොතකට කලින් කියපු කාරණාවට මම හිතුවා මේ පොඩි ඌර්ණ පූර්ණයක් එකතු කරන්න. මොකද ඔබ කිව්වා ඔහු වෙනත් නිෂ්පාදකයන්ගේ නාට්‍යවල ඉත අපූර්වට ඒ චරිත රඟපෑවා කියලා. ඒක ඒකට හොඳම නිදර්ශනය තමයි හසන්ත ඔහු ඔහුගේ නාට්‍ය ජීවිතයේ හොඳම නළුවා වෙලා තියෙන පස් වතාව. ඒ පස් වතාවෙන් ඔහුම නිෂ්පාදනය කර ඔහු අධ්‍යක්ෂණය කර නාට්‍ය දෙකකදී විතරයි ඔහු හොඳම නළුවා වෙන්නේ. තලමල් පිපිලා සහ පුත්‍ර සමාගම. අනෙක් නාට්‍ය තුනම වෙනත් නිෂ්පාදක රතු වැට්ටකාරී ලූෂන් ගුණසිංහ දිත්ත
ප්‍රසන්න විතානගේ සොක්‍රටිස් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර. එතකොට බලන්න ඔහුගේ දැන් ඔබ කියපු කාරණාවට තමයි මම ඊගෙන ආද. පස් හොඳම නළුවා පස් වතාවක් සම්මාන ලැබනකොට ඔහු තුන් වතාවක් අනෙක් නිෂ්පාදකවරුන්ට සාධාරණයක් ඉටු කරනවා. තමන්ගේ චරිතයට තමන්ගේ චරිතය ඉතාම අපූර්වට රඟපාපු නිසානේ හොඳම නළුවා වෙන්නේ. ඉතින් ඒකම මනෝරත්නගේ රංග විඤ්ඤාසය නැත්නම් රංග පරාසය පිළිබඳ අපට කදිම පිළිතුරක් සපයන. වැඩි දෙනෙක් එක්ක වැඩ කරලා තියෙනවා. වේදිකාවෙත් එහෙමයි, පුංචි තිරේත් එහෙමයි, සිනමාවෙත් එහෙමයි. දැන් සුදුකරුවල චිත්‍රපටිය අපේ සුදත් රෝහණ මහත්තයාගේ ඒ හොඳම නළුවා බවට පත් වුණා. සිනමාව පුංචි තිරේ වැඩි පිරිසක් එක්ක වැඩ කරලා තියෙනවා. මහා රංගධරයා වුණාට බොහොම නිහතමානීව මේ තරුණ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ප්‍රසන්න ජයකුඩිගේ සඳහා මාවකයි ටිල් නාට්‍ය හොඳම නළුවා වෙනවා. දැන් උදේසිරි වික්‍රමරත්නගේ අර සුද්දෙක් ඔබමතයි ඒ වගේ නාට්‍ය වේදිකා නාට්‍ය වැනි නිර්මාණවලට පවා ඔහු දායක වෙලා තමන්ගේ දායකත්වයේ උපරිමයෙන්ම දක්වලා තියෙන අනුන් යටතේ රඟපාලා තියෙනවා. මේ ඉතා ඉහළ මට්ටමේ අධ්‍යක්ෂවරයෙක්නේ ඔහු, නිර්මාණකරු පිටපත් රචකෙක්. ඔබ සඳහන් කළා අර විවිධත්වය ගැන, සොක්‍රටිස් ගැන කිව්වා, විත්ව ගැන කිව්වා. අපි පොඩ්ඩක් බලලා ඉමු නේද විවිධත්වය කොහොමද කියලා. මම සොර සතුරන් අතර ඉඳන් කොහොමද මම රජ කරන්නේ, කැලේ ගිහින් වැඩිය හොඳයි තරස් රකින්න එක තනියම. අපිට ඕනේ මේ ඔයත් එක්ක පොඩි සතුට සාමිච්චයක් දාගෙන ඉන්න. හොඳ යාළුවෝගේ අනික ඔයාට උදව් කරන්නේ. එතකොට ඔයාට ඉබේටම කතා කරන්න පුළුවන් වෙනවනේ යාළුවෝ වගේ. මේ ප්‍රොෆෙසර් යාළුවද මොනවද කියන්නේ? ඔයා කියන දේ තමයි යා කියන්නේ. එතකොට ඔයාකට ප්‍රගතිය බලා ගන්න පුළුවන් වෙනවනේ. එමනම් ඔයගොල්ලෝ මට මම කියපු දෙයි එයා කියන දෙයි බලන්න දෙනවද? නැතුව අසම් කරන්නත් දෙනවා. අසම් කරන්න එමනටද හේතුවක් නැ නෑ. තමසු බොරු කියන්නේ පචා. දැන් ඔබ නවත්තනවා පචා. අපි පටන් ගමු ඔයාට මතක තියෙන තැනක. උදාහරණයක් හැටියට නමම හැමෝම මට කතා කරන්නේ අන්තෝනියෝ කියලා. ප්‍රොෆෙසර් මට කතා කරන්නේත් එහෙමමයි. මාව පිස්සුවට අන්න හදන අර මල සමයන් ගෑනේ අන්තෝනියෝ අන්තෝනියෝ අන්තෝනියෝ. ඔයාගේ බිරිඳ? මගේ බිරිඳ? ඔව්, එයා එහෙම කියනවා. ඒ වුණත් මට එයා මතක නෑ. මොකද ඩම් ෆ්ලෑෂ් බ්‍රූමයි ඌවේ ඌ අන්තෝනියෝ අන්තෝනියෝ අන්තෝනියෝ. සම්සුන් වෙන්න සම්සුන් වෙන්න. මීට පස්සේ අපි නෝන ගැන කතා කරන්නේ නෑ. ඔව්, අපි නෝන ගැන කතා කරන්නේ නෑ. නෝන ගැන කතා කරන්නේ නෑ. පොරොන්දු වෙනවද? මොකද්ද පොරොන්දු වෙනවා කියන්නේ? පොරොන්දු වෙනවා. පොරොන්දු වෙනවා. පොරොන්දු ලිප් ලිප් ලිප්. දැන් මේ බලන්න ඇක්සිඩන්ට් එක ගැන මොනවද තියෙන මත? මෙරට සිටිනා මහතුංග අනටා ආමි වියන් බඳි නලෙස මෙරට. ආමි වියන් බඳි නලෙස මෙරට. බෙදි හමාගිය මින් එලි කවතා දැගි දෙතෝත් නට නෙමි සොන්ද රුවට. දැගි දෙතෝත් නට නෙමි සොන්ද රුවට. නද අසා සිට මෙරනද ගෝසා අද පාද තබ
minnek vilasa pade pade tame minnek vilasa pedano vi sab yesi tu vilasa pediral nat yasa besato sa pediral nat yasa besato sa gambira kalinga ಬಿರಿದುಗೆ ವಾಸಲ ತುಲಯಟ ಇನ್ನ ದನಾಸೇಮ ರಜುಟ ಸೋದಾ ಪಟ ಪಿಲಿ ಸೊಂದಟ ಇನ್ನ ದನಾಸೇಮ ರಜುಟ ಸೋದಾ ಪಟ ಪಿಲಿ ಸೊಂದಟ ಇನ್ನರ ನಾತ ಬುಮಟ ನಮ ತೆಗಿ ವಿದಾನೇ ಸಂದಟ ಮಮ್ಮೆತನಟ ಆಮಿವಿಯನ್ ಬಂದಿನಟ ನರನಿದು ಎನವಿಟ ಮಮ್ಮೆತನಟ ಆಮಿವಿಯನ್ ಬಂದಿನಟ ನರನಿದು ಎನವಿಟ ಸಿದಿಸಿ ಸರಸವಿ ತಿಂದಿನ ದೊರಿನ್ ದೊರಕ ದೊರ ಮಡಲಾವೈ ಅಪ್ಪಿಸೇರಮ ಎಕ ಅವನ್ ಹಲಕ ನವತಿ ಅಪ್ಪಿಸೇರಮ ಎಕ ಅವನ್ ಹಲಕ ನವತಿ ಅಪ್ಪೇಸಿ ತುಮ್ಮಲ್ ಸಿಹಿನ ಪೆತುಮ್ಮಲ್ ಅಪ್ಪೇಸಿ ತುಮ್ಮಲ್ ಸಿಹಿನ ಪೆತುಮ್ಮಲ್ ಮಿರಿಕಾಗಿನ ಮಧುಬಂಧುನಿ ತೊಲಗಾಮಿನ್ ಅಡ ಅಂದುರಿ ಮಿರಿಕಾಗಿನ ಮಧುಬಂಧುನಿ ತೊಲಗಾಮಿನ್ ಅಡ ಅಂದುರಿ ಕಾಬನಗಿನ ರಸ ಪರುಸಿನ ತಲಾ ಪೆಲಾ ಪಾಗಾಗಿನ ಆದರ ಇನ್ ಸಿತ ಸಿನೇಹಯನ್ ಯಲ್ಲಿ ಅಪ್ಪಿಸೇರಮ ಜೀವಿತೈ ಮಹಗಿರಿದ ಮೇ ನಗಿನವ ಮಹಗಿರಿದ ಮೇ ನಗಿನವ ಮಹಗಿರಿದ ಮೇ ನಗಿನವ ಅಪಯನ ಮಹಗಿರಿ ಅವುವೆ ಇರಿಪೊದ ಪಿನಿವೈ ಅಲ್ಲಿ ಅಪಯನ ಮಗಗಿನಿ ಅವುವೆ ಪೊದ ಪಿನಿ ವೈ ಅಲ್ಲಿ ಸಮನಲ ಸುರಂಗನಾಲೋಕೆ ಅರುಣಲು ಪ್ರಭಾತ ದೇದುನ್ನಿ ಸಮನಲ ಸುರಂಗನಾಲೋಕೆ ಅರುಣಲು ಪ್ರಭಾತ ದೇದುನ್ನಿ ಗಮನೆ ಕೆಲವರ ವೇ ಕೌರುದ ಮಹಾಗಿರಿ ದಂಬ ತರನೇ ಕಲೆ ಕೌರುದ ಗಮನೆ ಕೆಲವರ ದುಡುವೆ ಕೌರುದ ಮಹಾಗಿರಿ ದಂಬ ತರನೇ ಕಲೆ ಕೌರುದ ಸಿತಿಜ ಇಮೇನಿಲ್ ಸಿಹಿನ ಇಸೌವೆ ಸಮನಲ ತಟುಗಿಲಿ ಯನ ಮಗ ಕೆಲವರವಿ ಅಪ್ಪಿಸೇರಮ ಜೀವಿತೈ ಮಹಾಗಿರಿದ ಮೇ ನಗಿನವ ಮಹಾಗಿರಿದ ಮೇ ನಗಿನವ ಮಹಾಗಿರಿದ ಮೇ ನಗಿನವ 1980 ವರ್ಷೇ ನಿಷ್ಪಾದನೆ ಮಹಾಗಿರಿ ದಂಬ ವೇದಿಕಾ ನಾಟ್ಯ ಪಲವಿನಿ ಸ್ವತಂತ್ರ ಮನವಗೆ ಪಲವಿನಿ ಸ್ವತಂತ್ರ ನಿಷ್ಪಾದನೆ ದೇವಣ್ಣ ದೇವಣ್ಣ ಪುತ್ರ ಸಮಾಗಮನೆ 1985 ಓ ಏಕ ಏಕ ಪ್ರಸನ್ನ ವಿತಾನಗೆಗೆ ಪರಿವರ್ತನೆ ಮನೋ ಅಧ್ಯಕ್ಷನಿಗೆ
විදේශ රටවලත් වේදිකාගත වුණා බොහෝ නාට්‍ය නේද? ඒකේ සංගීත නිර්මාණ කළේ ලක්ෂ්මන්. ලක්ෂ්මන් විජේසේකර. විජේසේකර. ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වගේ යුරෝපයේ රටවල බොහෝ ගණනක ප්‍රදර්ශනය වුණා පුත්‍ර සමාගම කැනඩාව. අජිත් ජිනදාස ප්‍රධාන චරිත රඟපෑවේ හින්දා අජිත්යි අයියයි කැනඩාවට ගෙනල්ලා එහි රඟ ගත කරන වෙලාව හුරඟ පෑවා. ඔහු මොන ගැහුණා එහෙදි? එහෙදි මොන ගැහුණා? අර දැන් මනෝගේ නාට්‍යවල ප්‍රධාන චරිතය හැමතිස්සෙම දැන් මාගිරි ධම්මෙන් පටන් ගන්නකොට ඔහුගේ ප්‍රධාන චරිතයේ ගුරුජීව. මම හිතන්නේ ගුරුජීවගේ කලාකරුවාගේ කේදවාචකය තමයි මේ මනුරට විශ්ය වෙන්නේ. මනෝගේ මේ අත්දැකීමට හසු වෙන්නේ. ඉතින් පසුව ඒක හැම නාට්‍යයකම වගේ ඔහුගේ ස්වතන්ත්‍ර නාට්‍යවල තලමලේදී රණබරණ ගුරුන්නාන්ස. එතකොට අන්දරේලාගේ චරිතේ ගුරුතරුවේ ගුරුවරයා, සාහිත්‍ය ගුරුවරයා. කල්යල් බල්ලා කල් අරගෙන හොඳ නාට්‍යයක් වේදිකාවට අරගෙන එනවා. වේදිකාව අතහැරියේ නැහැ. මම හිතන්නේ රූපවාහිනී ඕන් තරම් වැඩ තිබුණා. ටෙලි නාට්‍ය ගලාගෙන ආව. චිත්‍රපට සිනමා කෘති වලට කතා කළ ආරත් හැබැයි කවදාවත් වේදිකාව අතහැරියේ නැහැ. පසකල බූරුව මහත්තයා කියලා මේ ලෝකයේ තනියායක් මහගමසේකර සූරින්ගේ සා කනේරුමල් කනේරුමල් ගොවියන්ගේ කේදවාචකයනේ රජරණ්ඩ නිහඬ. එතුමා අපේ ප්‍රධාන සම්පත්ධාරී දොරමඩලාව පෝෂණය කරන්නට ලොකු කාර්යභාරයක් කරපු సౌందర్యවේදියෙක් විද්වතෙක් ආචාර්ය ජයලත් මනෝරත්නයන් වැඩසටහන් ගණනාවකට සහභාගී වෙලා තිනවා. ඔබත් සහභාගී වෙලා තිනවා. ආරම්භක යුගයේ පටන් අවුරුදු 19ක් නේ මුල් කාලෙත් මනෝරත්න මහත්තයා මේ වැඩසටහනට ඇවිල්ලා තිනවා. රංග කලාව, දේශීය රංග කලාව ගැන කතා කරන, රංගහලේ රස කතා ගැන කතා කරන, නොඑක් දේවල් විශේෂයන් සාහිත්‍ය ගැන කතා කරන්න මේ සභාවට ඇවිල්ලා තිනවා. අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරී තමයි සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වෛද්‍ය සුමනපාල ගල්මංගොඩ සූරින් දොරමඩලාවේ ප්‍රධාන සම්පත්ධාරී. එතුමා කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කළේ පාලිහා බෞද්ධ අධ්‍යනාංශයේ. එතුමා විශ්‍රාම ලැබුවා විශ්වවිද්‍යාල ජීවිතයෙන්. තාම වැඩ විශ්‍රාම කියන වචනේ එච්චර අදාළ නැහැ. උගතුන්ට විද්වතුන්ට දැන් මනෝරත මහත්තයා විශ්‍රාම ගත්තේ නැහනේ. විශ්‍රාමයක් නැහැ. හැමදාම වැඩ කළා. දැන් ජීවිතෙන් විශ්‍රාම ගන්න සිද්ධ වුණාට. ඉතින් සම්මානිත මහාචාර්ය සෝනපාල ගල්මංගොඩ සම්භාවනා ශාස්ත්‍රීය සංග්‍රහය නිකුත් වෙනවා හෙට. මාතේ තියෙන මේ බොහොම වටිනා ශාස්ත්‍රීය සංග්‍රහය කැලණි විශ්වවිද්‍යාලයේදී පෙරවරු 9ට සිද්ධ වෙන්නේ. අපේ සම්පත්ධාරික, අපේ රටේ කීර්තිමත් විද්වතෙක් ගල්මංගොඩ මහත්තයා කියපුවාම කවුරුත් දන්නවා කවුද කියන එක. තුමාගේ ශාස්ත්‍රීය කාර්යභාරය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක පොතකට නගලා තිනවා විද්වතුන් එකතු වෙලා. මේ ඉහළම මට්ටමේ මහාචාර්යවරු තමයි මේ ශාස්ත්‍රීය ලිපි සම්පාදනය කරලා තියෙන්නේ. හෙට දවසේ කටයුත්ත සිද්ධ වෙන්නේ කැලණි විශ්වවිද්‍යාලේ. මට ඒ කාරණාවත් මතක් කරන්න සිද්ධ වුණා. ඉතින් ආයේ කවදාවත් කරන්න බැරි දොරමඩලාව වැඩසටහන් කීපයක් කොටස් කීපයක් පෙන්වන්නට මම අවසරilla හිටියා. තව ටිකක් තියෙනවා මට පෙන්වන්නට අවසරන. ඊට බලලා අපි කතා කරමු. සරච්චන්ද්‍රයන් කොහොමද රචනා කරන්නේ ගැමි නාටකය? ඒ වගේම දයානන්ද ගුණවර්ධනයන් කොහොමද රචනා කරන්නේ පිපිතඹරණ, නන්දබබරණ, පියරැව් දෙන, ලියකිඳුරණ කියලා සරච්චන්ද්‍රයන් ලියනකොට දයානන්දයන් ලියනවා ඇහැල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි. එකම ස්වභාව සෞන්දර්යය දෙදෙනාගේ වචනවලින්. 12 මාට වැඩසටහන් වුණාට දෙකට එකහමාරට දෙකට විතර තමයි සමහර පිටත. ඒ ටික පටිගත කරලා වෙනම වැඩසටහනක් හැටියට දාන්න ලැබුණොත් ඒක මම හිතන්නේ අතිශයින්ම ජනප්‍රිය වැඩසටහනක් බවට පත් වෙයි. ප්‍රාසංගික වචන මේ නැටුමට හෝ ගායනයට පමණක් සීමා නැද්ද? ඒක සමස්ත ජීවිතේ පුරාම තියෙන දෙයක්. ක්‍රීඩාව, ගෙදර දොර ජීවිතය, කුස්සිය, පාර්ලිමේන්තුව, ව්‍යාපාරික මේ හැම දෙයකම කිසියම් ප්‍රාසංගික ස්වරූපයක් තියෙනවා. නමුත් මෙහි තියෙන කලාත්මක භාවය කොහෙද තියෙන්නේ? නැත්තම් මේ අපි උදාහරණ දෙයක් උන් ගේනවා. පැසිපන්දු ක්‍රීඩකයෙක් සහ බැලේ නර්තන ශිල්පී. උන් දෙන්නා අපි හඳ නැතුව මේ දෙක පෙන්වුවොත් පින්තූර චලනය මගින් දෙකම යම්කිසි ප්‍රාසංගික බවක් පේන්නේ. හැබැයි මේ කලාත්මක භාවිතාව තිබෙන්නේ කොහේද කියන එක අපි හොයන්න වෙනවා. ඒතකොට රංගනයේදී විශේෂයෙන් මේ විද්‍යාත්මක පක්ෂය අර අනුකරණයෙන් ඇවිල්ලා ගෝත්‍රික සමාජයෙන් ඇවිල්ලා විද්‍යාත්මක දියුණු වෙලා මේ මෙහි තියෙන කටහඬ හා ශරීරය පිළිබඳ විද්‍යාත්මක හෙළිදරව් කිරීමක් අපි නූතන රූපණ වේදයේදී හදාරනවා. විශේෂයෙන් 1863 සිට 1938 දක්වා ජීවත් වුණු රුසියාවේ කොන්ස්ටන්ටයින් ස්ටැනිස්ලාවස්කි තමයි දැනට ලෝකයේ බිහි වී තිබෙන ඉතාම විශිෂ්ටතම අපි කියනවා ඒක මේ
method acting කියලා ක්‍රමවේදේ රූපණේ පිළිබඳ ක්‍රමවේදේ ඉදිරිපත් කළා තියෙනවා. ඔහු මේක ඉදිරිපත් කළේ ඊට පෙර තිබුණු මේ අසංවිධානාත්මක රූපණේ යම්කිසි විද්‍යාත්මක ප්‍රස්තාලයකට ගේන්න. ඔව් හසන්ත දැන් ඔබ කිව්ව විදිහටම අඟපාන් සමහර අය මුදල් සඳහා රඟපාන. ජනප්‍රියත්වය සඳහා රඟපාන. සමාජයේ සිවිල් බලය සඳහා රඟපාන. මේ අදින ඔය කසෙන් තියෙනවා. අවසානයේදී මේ ගැටලු සහ අන්තර්ඥානයේ තුලින් ආවේශය ඔස්සේ ජීවිතයේ නැත්නම් චරිතයක බාහිර සහ ආත්මීය ස්වરૂපය සාක්ෂාත් කර ගැනීම. මොකද අපි දන්නා හසන්ත ඕනෑම කෙනෙකුගේ බාහිර ස්වરૂපයක් තියෙනවා. අර අපේ කථකාචාරිතුමා කිව්වා වගේම අන්තර් ගතේ නැත්නම් ඇතුළ අන්තුලාන්තයෙන් දෙන අධ්‍යාත්මික පක්ෂයක් තියෙනවා. මේ දෙකම නළුවෙක් විසින් සොයාගත යුතුයි තමන්ගේ රංගනයේ ප්‍රක්ෂේපණය කිරීමට. බාහිර ස්වરૂපය සමහරට ලේසි වෙන්න පුළුවන්. නමුත් ආත්මීය වශයෙන් මොහුගේ තියෙන ස්වરૂපය අපි උකහාගන්නේ කෙසේද? අපි ඒකනේ සමහරලාට දැන් බොහෝ රූපහානි නාට්‍යවල එම නළුව දකින්නවා චරිත නැහැ. නළුවා ඉන්නවා බොහෝ විට හතර පහකම ඉන්න පුළුවන්. ඒ නළුවා තමයි ඉන්නේ. නමුත් නළුවා විසින් ගේන ඔව් චරිතේ නැහැ. ඒකම නළුවා අපිට පේන ඇඳුම පොඩ්ඩක් වෙනස් කොණ්ඩේ වෙනස්. චරිතයක් නම් මම හිතනවා ඊට වැඩිය තව සංකීර්ණ විදිහට මේක ඇතුළාන්තයෙන් ඔහු කියනවා මේ දලඹුවේ පිළවෙක් බවටත් පිළවා සමනලෙක් බවටත් පත් වෙනවා වගේ මේ නළුවා කොහොමද ක්‍රමක්‍රමයෙන් අර අනුකරණය කරන නැත්නම් තමා සමාරෝපවන චරිතයට ඇතුල් වෙන්නේ පොහොට්ටුවේ සිට රෝසමල විකසිත වීම දක්වා වගේ මේක අනුක්‍රමිකව තමයි හැමින් හැම විකසිතලා අවසානයේදී හරිම නියම රංගනය අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ දැන් අපේ පිළිගන්න දේ තමයි හසන්ත ලංකාවේ මුලින්ම අපිට හම්බ වෙන ආදිතම අංග සම්පූර්ණ නාට්‍ය තමයි නාඩගම. එච්චරයි මං කියන්නේ. ඒතුළු ටික මං හිතනවා මේ නාඩගම් නාඩගම පිළිබඳ විශේෂඥවරයෙක් වෙන සංගීතදී ඒතර කිව්වොත් හොඳයි. ඒට පෙර මං අර පොඩි පාලමක් තියෙනවා මේ ආචාර්යතුමා කිව්ව අතර විදිහක ශාන්තිකර්ම බලිතවිල්වල තිබුණු යම් යම් විනෝදාර්ථයන් සපයන දේවල් සිට නාඩගම දක්වා අපිට අතෑරුණු තැනක් තියෙනවා ගැමි නාටකයේ. ගැමි නාටකයේදී අපි දකිනවා මේ ශාන්තිකර්ම වලින්ම පාදක කරගෙන විනෝදාර්ථයේ උදෙසාම ගැමියන් විසින් සකස් කළ නාටක සමූහයක්. විශේෂයෙන් කෝලම් නාට්‍ය සම්ප්‍රදාය සහ සොකරි කිඳුරු වගේ උඩරට පළාත්වල ප්‍රචලිත වුණු ගැමි නාටක කලාව මේවා බොහොම සරල විදිහට ගැමියන් මේ ගැමියන් නැයි හඳුනා ගන්නා විදිහටම නැත්නම් අපි හිතමු කමතක් වටා ලියදිවල පිරි ඉතිරි සිටින ගැමියන් ප්‍රේක්ෂක ගැමියන් ඉදිරියේ එබඳුම ගොවීන් විසින් ගැමියන් විසින් ඉදිරිපත් කරපු විනෝදාර්ථය සඳහා ඉදිරිපත් කරපු ගැමි නාටක සමහර අය ඉන්නවා හොඳට කතා කරන්න පුළුවන් රඟපාන්න බැ තවස් සමහර අය ඉන්නවා රඟපාන්න පුළුවන් කතා කරන්න බෑ. හැබැයි ආචාර්ය ජයලත් මනෝරත්නයන්ට දෙකම හොඳට පුළුවන්. රඟපාන්නත් පුළුවන් කතා කරන්නත් පුළුවන්. පැහැදිලි කරන්න. අපේ රටේ කලා උළෙලක් සාහිත්‍ය උළෙලක් වෙනස් සමහගෙනින්නත් පුළුවන් ඒ කතා කරන දේවල් සමහර අය. තාම රසවත්. කතා කරන දේවල්. කලා උළෙලක යම්සි ආකාරයක කුමන හෝ ආකාරයක උත්සව ස්වභාවයකට සම්භාවනීය අමුත්තා හැටියට ගෙන්නන ලම්ලයිස්තුව හැදුවාම රටේ ඕනම තැනක ඕනම පළාත ගෙනියන නාමලේඛනයේ ප්‍රමුඛතම තැනක් එන කලාකරුවෙක් තමයි ආචාර්ය ජයලත් මනෝරත්න මහපාඩුවා. හරිම රසවත් පැයක්ද දෙකක්ද බුද්ධදාස ගලප්පති මහත්තයා මෙතන ඉන්නවා. ඒක උත්සවයක ඔබේ මගතන පොතක් නිකුත් වෙනවා. කුමන හෝ උත්සවයක ආරාධිත දේශනය පවත්වන්නේ ආචාර්ය ජයලත් මනෝරත්න. මන් දන්නේ කොහොම ලියලවත් සටහනක්වත් මම දැක්කේ නැහැ. අද නම්මයි තියෙන්නේ කතාව කියන්නේ ගමේ විස්තරයි ගමේ අහපුවයි සේරම බුද්ධදාස ගලප්පත්තිගේ විස්තරේ මේ කුඩා අනු කුඩා සිදුවීම් එක්ක හරි පුදුම කතාවක් කරනවා මේක අන්තර්ජාලයේ තියෙනවා මගේ පොත් තුනක් දොරට වැඩි මිස්සෙදි තමයි මම මනෝට කතා කරන්න කිව්වේ ආරාධනා කරේ අපි දෙන්නාගේ මිත්‍රසන්තවේ සහ මේ මතකාවර්ජනය ගැන පොත් ගැන නෙමෙයි ඉතින් ඒ ඔය හසන්ත උටා දක්වන කතාව මේ යුනාලේ තියෙනවා ඒක බලපු මේ බොහෝ දෙනා මන්දට පිටරටවල පවා අය මේ
ඉතාම ආස්වාදයෙන් කතා කරනෝ මේ මනෝගේ කතාව තමයි එදා දේශනවල ඉතාම කැපී පෙනෙන සිද්ගත්ම දේශනය කියලා. මම කොහොම මතක තියාගෙන හිටියත් දන්නෙත් නෑ. අපි දෙන්නගේ අපි දිද්දෙනිය මම මනෝරත්න ජයශ්‍රී අපි කණ්ඩායමේ මේ යම් යම් සිද්ධීන් ඉතාම රසවත් සිද්ධීන් ජීවිතේ ඔහුට අතමුලක් වගේ මතකෙන් ඒවා කිව්වා. කොච්චර මතක තියෙන මනුස්සයෙක්ද මුල මුල් කාලේ මිත්‍රෙක්නේ බොහොම පරණ මිත්‍රෙක්නේ මේ මිත්‍රයාගේ ගමේ තොරතුරු අම්මා තාත්තා ගැන ආශ්‍රය කරන නෑදෑයෝ ගැන පවා අර කතාවේ කියනවා මේ මෙච්චර වැඩ තියෙන මහා කලාකරුවෙක්. ඉතින් හරි ඒකේ උඩ තිබුණු සුවිශේෂී ගුණයක්. දැන් හසන්ත අපි දැන් නාට්‍ය දර්ශනයකට පිටපලාතකට ගියාම මේ ඔහු ඒ ඉන්න සංවිධායකයා ඒ ඔහුගේ නම් ගම් ඔක්කොම මතකයි. ඊට පස්සේ නාට්‍ය දර්ශන ඉවර වෙලා අර අපි රාත්‍රී ආහාර භෝජන සංග්‍රහයෙන් පස්සේ පොඩි ස්තුති කතාවක් කරනවානේ. ඉතින් අර ඔවුන්ගේ නම් ගම් එක කියන්නේ මේ ස්තුති කරන්නේ. ඉතින් ඇත්තටම අපිටත් පුදුම අපි දැන් එච්චර හිතියට ඒවා මතක තියාගන්නෑනේ මනෝ ඒ වගේ සුවිශේෂී ගුණයක්. ඒ පුද්ගලයාව නමෙන් ආමන්ත්‍රණය කරාම එයා හැඳීමක් ඇති වෙනවනේ. එයාට මහා ආඩම්බරයක් තියෙනවා. කොහොමද මේ 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 මෙහෙම මතක තියාගන්නේ මේ 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 ශ්‍රේෂ්ඨයා මගේ නම කියලා කතා කරනකොට? සාමාන්‍ය රසිකයෝ දකින්නේ වේදිකාවේ සිද්ධ වෙන දේ, රූපවාහිනී සිනමාවේ දකින දේ. ඒ රසිකයෝ නොදකින බොහෝ දේවල් දකිනවා. රංජිත් බාලසූරි මහත්තයලා මෝවා බස් රථේ නාට්‍යකම යනකොට ඒ වගේම සාද සංග්‍රහ මේකුත් ওই ගෙවල් වල ගියාම සමහරට ওই රාත්‍රී කෑම දෙන වෙලාවේ ඉතින් නාට්‍යයක් ඉවර වෙලා ඒ හැම අවස්ථාවකම ඉතින් මදුවිතක් හැම තොලගා ගත්තට පස්සේ ඒක වැඩි වුණාම අපි හැසිරෙනා ගැන දන්නවනේ. ඉතින් මනෝට ටිකක් වැඩි වෙලා හැසිරෙනවා කියන්නේ ඒක හරිම ලස්සනයි. මයික්‍රෝෆෝනයක් අතට ගත්තම සියලු දෙනාම ග්‍රහණයට ගැනීමේ හැකියාව තියෙනවා. ඇත්ත එකේ හරියට කාන්දමක් වගේ මේ ආකර්ෂණීය වෙන හැම දෙනාම. එයා ඉතින් ආයි අනික් අය කරන්න කිසි දෙයක් නැහැ. හැමෝම බලන්නේ මේ අවධානය දිනාගන්නේ මේ මනෝ මයික්‍රෝෆෝනේ අරන් කරන දේවල්. දැන් එක එක්කෙනා අනිත් එක අනික් අයට අහු නොවන බොහොම සියුම් දේවල් අල්ලගෙන ඒක ඉම්ප්‍රොයිස් කරනවා මේ. ඒක වැඩි වර්ධනය කරලා කට්ටිය විනෝදමත් කරනවා. ඒක එහෙම මම කවදාවත් මගේ ජීවිතේ එහෙම කෙනෙක් දැකලා නැහැ. ඔහුට කිට්ටු වෙන්නෙත් එහෙමයි. දැන් සුමින්ද සිරිසේන මහත්මයා වගේ කලාකරු එතුමත් අසනීප වෙලා අපි එතුමන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අපි ප්‍රධාන සම්පත්ධාරී ප්‍රවීණ රංගවේදී සුමින්ද සිරිසේන මහත්මයා. බොහොම කිට්ටුවෙන් ළඟින් වැඩ කරපු විශිෂ්ට රංගධාරීක්නේ සුමින්ද සිරිසේන. අපි මතකද ගම්පහ ගිහිල්ලා ජපාන් සින්දුවක් කිව්වා? රණිත් බාලසූරි මහත්මයා. චීන ජපාන් මගේ කටපට්ට මෙත් තෙන්නවා. මනෝරත් මහත්තයා එක්කත් ඒ වගේ බොහොම රසවත් අත්දැකීම් තියෙනවා නේද? ඕන් කතා කරනකොට ඒ අහගෙන ඉන්න එවෙන් තමයි අපි ඉගෙන ගන්නේ. ඇත්තටම මේ කියන්නේ අහක දාන්න එකම දෙයක්වත් නැහැ. හරිම වටිනා දේවල් ඉතින් කතා කරන්නේ. මොකද අපි අපිට රංග පාසලක් නැති වුණාට අපි ඔවුන්ගේ ඒ සෙවණ ඉඳලා තමයි අත්දැකීම් ලබා ගත්තේ. ඒ වගේම මට විශේෂයෙන් මතක් කරන්න ඕනේ හසන්ත, ඔහු මේ නවක ශිල්පීන්ට, ඒ කියන්නේ රංගන ශිල්පීන්ට ශිල්පිනියන්ට තමන්ගේ නාට්‍ය තුළින් හැමදාම ඉදහසර ලබා දුන්නා. දැන් අපිත් පුත්‍ර සමාගම වගේ නාට්‍යක මම සම්පත් ශ්‍රියන්ත අයියා අජිත් දිනදාස වගේ ඒ කාලේ අපි නවකයෝ. ඔහු හැම නිර්මාණයකදීම ඒ නවකයන්ට අතහිත දීලා ඔවුන්ගේ දක්ෂතා හරියට අගය කිරීමක් කළා. ඉතින් ඒ හින්දා මං හිතනවා මේ ඔහු දැන් අර අසන්නෙක් කතා කරලා කිව්වනේ මේ මොකද කොහොමද මේ අඩුව පුරවන්නේ කියලා. ඇත්තටම ඔහු ඒ කාලයක් තිස්සේ ඒක ඒ මං හිතන්නේ තමන් විතරක් නෙමෙයි පෝෂණය වෙන්නේ, අනිත් අයවත් පෝෂණය කරමින් මේ කලාව පෝෂණය කරමින් ගෙන ගියා. රංජිත් අපි අසනීපෙන්ද අවුරුද්දකට විතර කලින් ඉඳන් අපි කතා බහ කරමින් හිටියා. කණ්ඩායමක් හදමු කියන මේ මනෝයි මමයි මම සංගීත උගන්නන්නම් මනෝ මේ රංගනකාරී උගන්නන්ද. නමුත් අපිට කරගන්න බැරි වුණා. ඔහේ මනෝයි අසනීප වෙන්න ගොඩක් තදින් අසනීප වෙන්න ඉස්සෙල්ලා ਉਹ ආදේශකයන් ඉදිරිපත් කළා ඔහුගේ චරිත සඳහා. ප්‍රසන්නජිත් අබේසූරිය, ඒ වගේම රවීන්ද්‍ර යසස්, සනත් විමලසූරිය, විමලසිරි, ඒ ඔහුගේ චරිත සඳහා ආදේශ විදිහට ඔහුම ඉදිරිපත් කරලා ඉතින් බලාගෙන හිටිය ඔවුන්ගේ දක්ෂතා නරමන් ඔහුට ඒක හැකියාව ලැබුණේ නැහැ. ඉතින් මේ බුද්ධි අයියලා රංජිත් අයියලා වැඩ පිළිවෙලක් ගෙනියනවා ඔහුගේ නිර්මාණ ඉදිරියට ගෙන යන්න. ඒ වගේම ඔහුගේ නාට්‍යවල ගීත ඇතුළත් ප්‍රසංගයක් පවත්වන්න ඉදිරියට අපි පුහුණු වීම කටයුතු යොදාගෙන තිබුණේ ඉරිදා.
ඔව් එදා තමයි අපිට දැනගන්න ලැබුණේ ඔහුගේ view මතු පරපුර රස විඳින්න ඕන නාට්‍ය අධ්‍යයනය කරන්න ඕන නාට්‍ය ගණනාවක් එතුමා නිර්මාණය කරලා තියෙනවා සන්ත විශේෂ ඔව් දැන් අර අර අහපු ප්‍රශ්නෙට උත්තරේ මම කිව්වේ හසන්ත දැන් අර එක මේ අසන්නියක් ඇහුවානේ ඉතින් ඒක කරනවා නම් මනෝගේ නාට්‍ය සංරක්ෂණය වෙන්න ඕනේ ඒවා නැවත නැවත මේ ප්‍රතිනිෂ්පාදන විදියට වේදිකාවේ මේ රඟදක්වන්න විධිමත් ක්‍රමවේදයකට සිද්ධ වෙනවා ඕ ගැන විශේෂ යමක් සඳහන් කරන්න වෙනවා මේ වෙලාවේ මම හිතන්නේ මේ අපි කතා කරන මේ අප්‍රමාණ විශිෂ්ට මම හිතන්නේ ශ්‍රේෂ්ඨතම නළුවා අපිට අහිමි වීමේ අවස්ථාවක් තිබුණා නමුත් ඒක අපේ වාසනාවට ඒක මගහැර ගියා තමයි ඔහු වරක් පෙනී සිටිනවා ශ්‍රී ලංකා පරිපාලන සේවය විභාගයට. එහි දෙවරක් වාචික පරීක්ෂණයෙන් ඔහු සමත් වෙනවා. අන්තිම පරීක්ෂණයේදී ඔහු අසමත් වෙනවා. බැරි වෙලාවත් පරිපාලන සේවයට ගියා නම් එහෙම නිර්බලකට කරලා තියෙනවා මගේ ලිපි එක. මේ මහා නාට්‍යවේදියා මහා රංගවේදියා අපිට මුණ ගැහෙන්න නැති වෙන්න පුළුවන්. මොකද හේතුව පරිපාලන සේවය කියන්නේ අපේ රටේ ක්‍රියාත්මක වෙන විදිය අනුව විශ්වවිද්‍යාල උපාධියක් සහිතව ඊට පස්ව පරිපාලන විභාගෙ සමත් වෙලා ශ්‍රීඩා ආයතනයේ විශේෂ පුහුණුවක් සහිතව කාගාවද සේවය කරන්නේ නිකුත් ආනන්තර දරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිරණ විභාගයෙන් සමත් වෙච්චි නිලතාන්තර දරණ පින්වත් දේශපාලන බහුතුම් ගාවා සේවය කරන්නේ එතකොට තමුන්ගේ හැකියාවන් සමහරට මේ අපතේ යන්න පුළුවන් තත්ත්වයක් ඒ දෙකම වෙන්නත් තිබුණා. මොකද රාජ්‍ය සමහර රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය පරිපාලන නිලධාරීන් අතර මේ හොඳ කලාකරුවෝ සාහිත්‍යකරුවෝ. නමුත් මේ මනෝ මේ දැන් මේ අපි දකින මනෝගේ මේ මහා රංගන පරාසය සහ මේ නිර්මාණ පරාසය දැක්කම ඒ තරම් දෙයක් කරන්න ඉඩ තියෙනවා. තමයි තමා සන්ත කාලයේ කොයි විදිහටද අපිට හිතා ගන්නත් බෑ රංගපාමින් කොයි කාලේ මේ ඒකම හසන්ත බයතන්නේ රංගපාමින් මැනේජ් කරගන්න ඒ කාලයේ කලමනාකරණය කරනවට වඩා මට මම පුදුමයටපත් වුණා මනෝට තියෙන මතක ශක්තිය කියන්නේ ඔහු ඊටාම මේ රෝගී වෙලා නිවසේ ඇඳේ ඉන්නකොට බාස පහක් විතර ඒක දිගටම මේ එක්තැන් වෙලා හිටියා නමුත් බාස තුනක් පමණ ඔහු මේ අපසමග කතා බහ කරන යන්තම් ඔහුට මතකයක් තිබුණා එක් අවස්ථාවක් මට ඒක තමයි මනෝ ගැන මට පුදුම මේ නැවත නැවත මතක් වෙනකොට දුකක් ඇති වෙනවා මේ ඒ මනෝද අද අපි දකින්නේ කියලා එදා හවසක මම ගියා මනෝ බලන්න එතකොට කතා කරන්නේ නැහැ මනෝ ඇහැරලා බලනවා මාත් සමග මම හිතන්නේ ඒ වෙලාවේ නීලල සිටියා අපේ මේ නාට්‍ය කණ්ඩායමේ තවත් සමාජිකෙක් මනෝගේ පුතා හිටියා බානුක ඉතින් මම බානුක කිව්වා මේ තාත්තේ බුද්ධිමාම ඇවිල්ලා ඇහැරියා කතා කරා ඒ මොහොතේ ඒ දිනවල ස්වර්ණ පුස්තක නවකතා සම්මාන උත්සවයේ හොඳම නවකතාකරුව හැටියට කපිල කුමාර කාලිංගට සම්මානය ලැබුණා අදිසි නදී. ඉතින් මම මනෝ ඇහැරියම් මම මනෝට කිව්වා මනෝ කපිලට මේ සැරේ ස්වර්ණ පුස්තක සම්මානය හම්බුණා කියලා. මනෝ ඇහැරියා මොහොතක් බලාගෙන හිටියා. මනෝ වචන දෙකයි කිව්වේ. ඒක තමයි මං හිතන්නේ මම මනෝගෙන් අහපු අවසාන මට ඇහිච්ච අවසාන වචන දෙක ඔහු කතා කරනකොට කොච්චර කාලයකට පස්සේද කියන්නේ ඔහුගේ මතකේ බලන්න මනෝ කපිල් කුමාර කීප වතාවක් ස්වර්ණ පුස්තකයේ අවසාන වටේට නිර්දේශ වුණා හම්බුනේ නැහැ කොච්චර කාලයකට පස්සේද කියලා ඒ වචන මනෝගේ පපුවෙන් ආවා ඔහුගේ මතකේ ඒ වෙලාවේ වැඩ කරා ඒ තමයි මට අවසාන වතාවට මම අහපු මනෝගේ කටහඬ අවසන් වතාවට ඔබ ඇහු කටහඬ ගැන ඔබ කියනකොට මට මතක් වුණා අවසන් වතාවට මට මුණ ගැහුණු හැටි මේ අඩි කීපයක් එහා පැත්තේ මේ අපේ අලුත් මැදිරියක් තියෙනවා මේ අඩි 20ක් විතර එහා පැත්තේනේ මේ මම දොරෙන් ඇතුළට යනකොට කෙනෙක් මං ඉස්සරහට ජංගම දුරකථනයෙන් දිගු කළා පිටුපසින් ඇවිල්ලා මම බලපුවාම ආචාර්ය ජයලත් මනෝරත්නයා හසන්ත බලන්න ඔය පින්තූරේ ඉන්නේ කවුද කියලා අඳුරනවාද කියලා ජංගම දුරකථනයේ තිරේ ඡායාරූපයක් තිබුණා මේ අඳුරනවාද කියලා බලන්න කිව්වා හොඳට බලාගෙන හිටියා හොඳට බලාගෙන හිටියාම මට තේරුණා මේ කවුද කියලා. ඒකේ හිටියේ කාන්තාවක්. තාම ලස්සන කාන්තාවක්. ඒ ජංගම දුරකථනයේ තිරේ හිටිය හොඳට බලාගෙන හිටියාම තමයි මට තේරුණේ මේ කවුද කියලා. මේ ජයලත් මනෝරත්න. මම හිතන්නේ සිනමා පටේක කාන්තා චරිතයක් රඟපාලා මන් දෙසරයක් විතර බැලුවා.
මම මේ හදිසියකට දුවන ගමන් මේ ඔයා දැකලා මේක පෙන්නලා යන්න ආවි කියලා මේ ඉක්මනින්ම දුවලා ගියා. ඒ දුවලා ගිය ඔහු අපව කවදාවත් මට මුණ ගැහුනේ නැහැ. ඒක මහා පුදුම දෙයක්. ඔය ජීවිතේ රස ගුලාවක්. නාට්‍යවලත් රසේ ඕන තරම්. හරිම රසවත්. හිනා වෙන්න පුළුවන් හොඳට ඔය සමහර ඔහුගේ නිර්මාණ බලව. හැබැයි සියලු සිනහවන් අතරේ ජීවිතයේ ඇත්ත කතාව, ජීවිතයේ යථාර්ථය, නික්ම යාම, හැර යාම ගැන ඔහු කියනවා. එහෙම තැන් කීපයක්ම ගැඹුරින් කියන තැන් කීපයක්ම ඔහුගේ නිර්මාණ ඇසුරෙන් හොයාගන්න පුළුවන්. ගුරුතරුවෙන් මම එහෙම තැනක් හොයාගත්තා. මට අවසර දෙන්න එක පෙන්වන්නත් අපි බලලා කතා කරමු. සර්ට බැරිදෝ ස්ථාන මාරු අවලංගු කරගෙන අපේ ඉස්කෝලේම නවතින්න. එහෙම වුණොත් අපිට තව හුඟක් අපේ කවි ඉගෙන ගන්න පුළුවන් වේවි සර්. සර් අපිව දාලා ගියොත් මෙච්චර කල් අපි ඉගෙන ගත්ත දේත් අපිට අමතක වෙලා ආවි. නෑ එහෙම වෙන එකක් නෑ. මම ගියත් වෙනත් ගුරුවරයෙක්ගේ අඩුව පුරවාලා. ගුරුවරු කියලා කියන්නේ తాවකාලික මිනිස් කොට්ටාසය. ගුරුවරු විතරක් නෙමෙයි. අපි මිනිස්සු කවුරුත් తాවකාලික. මේ වගේම දුෂ්කර ඉස්කෝල වල ළමයි ඈත අපි යන කල් මග බලාගෙන ඉන්නවා. ඉතින් අපි ආයුතුමයි. අපේ සරච්චන්ද්‍ර මහත්තයා කිව්වා වගේ ලොව ඇත්තේ යාම් ඊම්. ඔබුන්ගේ මතකද අපි ඉගෙන ගත්ත සරච්චන්ද්‍ර මහත්තයා ලියපු මලවුන්ගේ අවුරුදු දානාව කතාව. තව කල් දැම්මත් කවදා හරි යන්න එපාය. මොකටද කල් දාන්නේ? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්. නොගියොත් යලිත්තා නැහැකි. යාම හොඳේ. ගොස් ඊමද හොඳේ. නොව ඇත්තේ යාම මීම. නැවිත් යන්න බැරි. නොගොස් එන්න බැරි. සම්රෝසම ලක් දෙන්න තරම් මම කෝසත් නෑ සර්. ඔඩ සමාවෙන්න සර්. නැතිගිරි බණ්ඩාර. මේ තමයි අප විසින් මෙලිය යුතු ජීවිතයේ රම්රෝසම. ඉතිරි බණ්ඩාර තරම් කෝසති මේ මුළු ලෝකෙම නෑ. මට ඔහු නැවත එන්න පොරොන්දුව හිටියා දොරමඩලාවට. නමුත් නොකියාම යන්න ගියා. ඔහු විතරක් නෙවෙයි, ඒ ගමන අපිත් යන බව ඇත්තක්. ඒ මට කරන්න බැරි වෙච්ච දොරමඩලාව කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා මට වෙලාවකට හිතෙනවා. ආචාර්ය ජයලත් මනෝරත්නයන් එක්ක ඒ කරන්න බැරි වෙච්ච දොරමඩලාව කරන දවසට අපි කිව්වොත් ආචාර්ය අමරදේවයන්, ආචාර්ය කේමදාස් සූරීන්, මහාචාර්ය කාලෝ වුණත් නැවිත් ඉන්නේ නැහැ. අපි ආරාධනා කළොත් එතෙන්ට ඉන්න වෛද්‍ය හරිස්චන්ද්‍ර, ලයිනල් රංගවල මහත්තයා, හාරිස්පත්තුවේ හාමුදුරුවෝ, බෙල්ලන්විල හාමුදුරුවෝ,
මාදුළුවාවේ සෝභිත හාමුදුරු තව ගොඩක් අය නන් නොකියපු ගොඩක් අය මනෝරත්න මහත්තයාට හම්බ වෙනවා. අපිත් කවදා හරි යනවා. මට කරන්න බැරි වෙච්ච දොරමඩලාව කරන්න පුළුවන් වෙයි කියලා වෙලාවකට හිතන එක තමයි ජීවිතයේ ඇත්ත කතාව. රත්නාලාලනේ ජයකොඩි ශිල්පිනියට මොකද හිතේ? ඔයයි වැඩසටහන කරන්න යනකොට අපිත් ඉදි. කවුරු ඉස්සර වේද කියන්න බෑ. එකම දේ ලෝක ස්වභාවයේ ලෝක ඇත්ත ඔහු ඉස්සර වුණා. වයස අවුරුදු 72යි. තව ඉන්න තිබුණාය කියලා හිතනකොට දුකයි. නමුත් ඒක තමයි ජීවිතයේ ඇත්ත කතාව. ඔහු නිර්මාණ තුලින්ම ලෝකයට ඇත්ත කතාව කියලා දීලා යන්ට යනවා. ඔහු අර පටන් ගත්ත ඔහුගේ වනවදුල අලුත් නාට්‍ය ඔහුට වන ලැබ එය නිර්මාණය කළා. ඒක රසිකයන් අතරට පත් කරන්න ඔහුට හැකියාවක් ලැබුණා නම් මම හිතනවා ඔහු ඔහුගේ ගමන සතුටින් යනවා. මට හිතන්නේ ඒක ඒක හිතේ තියෙන්නේ නැති නේද බුද්ධියයි. ඉතුරු වෙලා තියෙන එක බලාපොරොත්තුවක් ඔහුගේ නවතම නාට්‍ය. ඒක පුහුණු වීම කටයුතු කරමින් ඉන්න අතරේ තමයි ඔහු අසනීප වුණේ. ඉතින් මම හිතනවා ඒ හින්දා ඔහු යම්කිසි තෘෂ්ණාවකින් යන්න ඇති කියලා. මට හිතනවා ඒ මොකද ඒ දේ කරගන්න බැරුණා කියලා. මොකද ඔහුට පැය 27ක් මදි මේ වැඩ කටයුතු වලට මේ මේ ඔහුගේ වැඩ කටයුතු වලට. ඉතින් මං හිතනවා ඒ ඒ ඒ බලාපොරොත්තු නම් හිතේ තියාගෙන හිර කරගෙන යන්න ඇති කියලා. පරිපාලන සේවය ගැන ඔබ සඳහන් කළා. ඔහු පරිපාලන සේවයට නොගිය එක ගැන සඳහන් කළා. හොඳ නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් කියන්නේ ඉතා හොඳ පරිපාලකෙක්, හොඳ සිනමා අධ්‍යක්ෂවරයෙක්, හොඳ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් කියලා කියන්නේ හොඳ පරිපාලකෙක්. හොඳ පරිපාලකෙක් නොවී නිර්මාණ කරන්න බෑ, මෙහෙවන්නට බෑ, පුහුණු කරන්න බෑ, නිර්මාණයක් ගොනු කරලා ගොඩනගලා සංවිධානය කරගන්න බෑ. පරිපාලන සේවා විභාගයෙන්වත් ඒ අත්දැකීම් ටික ලබා ගන්න බෑ. මනෝරත්න ඉතා හොඳ පරිපාලකෙක්, සොඳුරු පරිපාලකෙක්, සොඳුරු නිර්මාණවේදී. ඒකත් මතක් වුණා පරිපාලන සේවා විභාගය කියන කෙනෙක් මතක් කරන්නත් ඕනේ නේද රංජිත් අයියා. අපි ඔහු නාට්‍යයක් නිර්මාණය කරලා පුහුණු වීම කටයුතු කරලා මංගල දර්ශනයේට සතියකට විතර පෙර අපි කිසි කෙනෙක් දන්නේ නැහැ ඔහු විභාගයක් පවත්වනවා නළු නිලියන් සඳහා. දැන් ඔහු සඳගිර නාට්‍ය පුහුණු වීම කටයුතු කරනකොට එකපාරටම ලුම්බිනි රඟහලේ ඒ කියන්නේ අපි දවසක් එක දවසක් නාට්‍ය මේ කියන්නේ මුළු දවසම නාට්‍ය පුහුණු වීම තියෙන දවසක මේ දයිදිවාහාරයෙන් පසු කියනවා ඇවිල්ලා යන්න අර මේ පන්ති කාමරයට ගිහිල්ලා බලනකොට ඩිස්පුටු අර විභාගයක් විදිහට තියලා ප්‍රශ්න පත්‍රයක් බෙදාගෙන යනවා. ඔහු බලනවා ඒ නිර්මාණය කොයිතරම් දුරට අපි ග්‍රහණය කරගෙන තියෙනවද කියලා. ඊට පස්සේ ආයේ නියම විභාගයක් තමයි ඒක. කොපි කරන්න එහෙමත් බෑ. ඒ බලලා ඊට පස්සේ ඔහු ලකුණු දීලා ඔහු තෑගි පවා ප්‍රදානය කරනවා වැඩි ලකුණු ලබා ගත්ත අයට. ඊට පස්සේ බැනුම් අහනවා ඉතින් මෙච්චර මේ ප්‍රශ්න මේ මේවට උත්තර දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක ගැන තාම දන්නේ නැහැ කියලා. අන්න ඒ වගේ ওই පරිපාලනය කියන්නේ ඇත්තට මේ අපිව පාලනය කරන එක. ඉතින් මේ මහා කණ්ඩායමක්නේ. ඒ කණ්ඩායම පාලනය කරන්න ඔහු බොහොම සොඳුරු විදිහට ඒ දේ කළා. දේශීය රංග කලාවේ ගුරුතරුව ගැනයි මේ විශේෂ දොරමඩලාව. මට අවසර දෙන්න පාලක මැදිරියන්ට පණිවිඩ කීපයක් සඳහා ඉන්පස්සේ අපි ආයෙත් කතා කරමු. සිදිසි සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්. ආලෝකය ඇත පහනයි නිවුනේ. පහන නිවුනට තාම එළිය තියෙන බව දොරමඩලාවෙන් කියවුණා. ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ නිසල දේහය මේ මොහොතේ බොරලැස්ගමුව නිවසේ තැන්පත් කරලා තියෙනවා. එතුමන් දැයින් සමුගන්නා අමංගල්‍ය උත්සවය පැවැත්වෙනවා. ගලපති මහත්තයා පොඩ්ඩක් රසිකයන්ගේ ප්‍රේක්ෂකයන්ගේ දැනගැනීම සඳහා කිව්වොත් අද 14 වෙනි අඟහරුවාදනේ. එතකොට මනෝරත්න අපේ සොඳුරු මිත්‍රයා සහෘදයා ඔහුගේ දිවිසැරියෙන් සමුගෙන අපාතරින් නික්ම යනවා හෙට බදාදා සවස 5ට බොරලැස්ගමුව පොදු සුසාන් භූමියේදී.
ඔහුගේ අවසන් රූපකාය ගුණට එක් වෙයි. ගීයක් නිර්මාණය කරලා තියෙනවා රංජිත් මහත්තයා. අපි බණ්ඩාර හැලියගොඩ මිත්‍රයා ගීතයක් පද බඳලා මට ඊ රෑ 12ට විතර මගේ ෆෝන් එකට එව්වා. මම මණ්ඩත් මහත්තයා ගෙදර හිටියේ. මම ගෙදර ගියා පාන්දර 3ට. 3ට ගිහිල්ලා මම ඒකට තරමක් නිර්මාණය කළා. කරලාද පටිගත කළා. ඉන් කොටසක් ගායනා කරන්න. තරුව බැසෙයි එහෙම කියලා කලාලුව අඳුරු. ඒ අඳුර දුරු කරන්නේ කොහොමද කියන එක ලොකු ප්‍රශ්නයක්. හිස් තැනක් කියලා නික්ම යන මහා සෞන්දර්ය වේදියානන්ට රටක් හැටියට අපි නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ජාතියක් හැටියට දේශයක් හැටියට අපි එතුමන්ට ණය ගැති මේ රට සුවපත් කරන්නට ජන සමාජයේ සුවපත් කරන්නට මහා මෙහෙවරක් ඉටු කළ මහා කලාකරුවාගේ නික්ම යාම සටහන් කරන්න අපට සිදු වෙලා තියෙනවා. අපි අකමැති වුණත් එහෙම කියන්න සිද්ධ වෙලා තියෙනවා. පිළිගන්න අමාරු. බොහෝ දෙනෙක් අදාහගන්න බැරුව මේ ඇත්තමද කිය කී අහනවා. ඊයේත් අහනවා ගලප්පති මහත්තයා. මොකද පහුගිය දවස්වලත් පොඩි පොඩි ආරංචි කියලා කතා කළා. අසනීප වෙලා ඉන්න වෙලාවේ සමහරුන්ට අදාහගන්න බැහැ. විදේශ රටවල ඉන්න අය බොහෝ අය ප්‍රශ්න කරනවා. උහුන්ට විශ්වාස කරන්න බෑ. මේ බොරුවක් කියලා හිතන්නේ. බොරුවක් කියලා හිතන්නේ. මේක අදාහගන්න බෑ. ඒ තරම්ම ආදරණීය සමීප චරිතයක්. ගෙදර කෙනෙක් වගේ බොහොම සමීප කෙනෙක් ඔහු. ඒ තරම්ම ආදරණීය පුද්ගලෙක් හැටියට කලාකරුවෙක් හැටියට නමක් දිනාගත්තා. අපිට සමුගන්ට සිද්ධ වෙනවාද වැඩි. මට මතක් වෙනවා අසන්තර ඔහු ගුරුතරුවේ අවසාන මේ සමුගන්න වෙලාවේ ඔහු ඔහුගේ නාට්‍ය ගුරුවරයා සරච්චන්ද්‍ර සර්ගේ වචනවලින්ම කිව්වා නෑ විත්‍යන්ට බැරිය නොගොස් එන්ට බැරි නොගොස් එන්ට බෑ තමයි. මම කල්පනා කළා වැඩසටහන හමාර කරන්ට බලාපොරොත්තුවක් දෙන්නටත් එපාය. ඔහුගේ අනගි සෞන්දර්යාත්මක නිර්මාණයක් තමයි අන්දරේලා. ගැඹුරු දේශපාලන හරයකුත් තියෙන ඉතා කදිම නාට්‍යයක්. ඕන කෙනෙකුට රස විඳින්න පුළුවන්. ඒ නාට්‍ය කොටසකින් අපි වැඩසටහන හමාර කරමු. ප්‍රවීණ කිවිවර බුද්ධදාස ගලප්පති සූරීන්ට අපේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. 17 වෙනිදා විශේෂ වැඩක් තියෙනවා. 15 පැය කාව්‍ය සංග්‍රහයි. 1971 වර්ෂයේදී 12 මහේ 5 බුද්ධදාස ගලප්පති, ජයලත් මනෝරත්න, සුනිල් ආරියරත්න 3 දෙනා එකතු වෙලා කවි පොතක් පළ කරපු ඒ කවිය 3 දෙනාගේ එක්කෙනෙක්. 17 වෙනිදා ඔහු නිරෝගීව හිටියානම් ජීවත්ව නිරෝගීව සිටියානම් මහා පාළුවක් තනිකමක් දුකක් දැනේ. මොකද සුනිල් මට පතක් කරා දැන් 12 මහේ 5 පහන් එක පහනක් නිවි ගියා කියලා. ඒ දවස් සොඳුරුමය කියන 6 වෙනි කොටස වෙලුම නිකුත් වෙනවා. 17 වෙනිදා හවස 3ට පදනම් ආයතනයේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ඔබටත් අපේ ගෞරව ස්තුතිය පොද කරනවාද මෙහි පැමිණියාට. ප්‍රවීණ රංගවේදී නිශංක දිද්දෙනිය සූරීන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඔබ වෙන්නන්ගේ කාර්යභාරයේ සුවිශාලයි. මේ රටේ අනාගත પરම්පරාවට මඟ පෙන්වන්නට එතුමා නාට්‍ය පාසලක්නේ, රංග පාසලක්නේ එක්තරා විදිහකින් මනෝරත්නය. ඒ වගේම රංග පාසලක් තමයි නිශංක දිද්දෙනිය කියන්නේ. දිද්දෙනිය පාසල නමක් නෙවෙයි, පාසලක්. ඉගෙන ගන්නට බොහෝ දේවල් තියෙනවා. රත්නාලාලනී ජයකොඩි ප්‍රවීණ රංගවේදිනියට අපේ ගෞරවය ස්තුතිපත කරනවා. ප්‍රවීණ සංගීතවේදී රංජිත් බාලසූරිය මහත්මයාට, සංජය ජයලත් ශිල්පියාණන්ට,
සිළු දනාට අපේ ගෞරව ස්තුතිය පුද කරමින් අද දොරමඩලාවෙන් සමු ගන්නවා අපි අන්දරේලට ඉද දෙමු. හේන් කොටයක් මැද්දාවේ බැල් කොටයක් දැකලා ගෙපැලට ගොඩ වුණා විතරයි වර්ණනා කරන්න බැරි රූප ස්වභාවයක් එක්කලා බාල ළමා නගේ දොරෙන් එදෙනවා. මගේ වතුර පිපාසෙත් නැති වෙලා ගියා. ඔන්න බලන්න. දොරෙන් එදෙන. උඹහක බලා ගන්න ඇති. නැතුව ඒ වුණත් මම හොරහෙන් දැක්කා. නගා විමට පාත් වෙනවා කුල්ලේ වී අහුරු ගන්න. මට ඉබේටම ඒ දිහා බැලුණා. නගා කුල්ල දිහා බලාගෙන හිනා වෙනවා. ඔබෙයියේ කුට්ටු කුට්ටු ගාන වහලුන. මම වතුර ටිකක් ඉල්ලන ගමන් මෙහෙම කිව්වා. ඉහළ ගෙදර පී පැදුරේ ඔබෙයියා පහළ ගෙදර තල පැදුරේ ඔබෙයියා මන්දකලා දොර අස්සෙන් එබෙයියා පාල නැගේ පිය යුරුකයි ඔබෙයියා වතුර බෙන්දති වතුර ආදාදස් ගාලා දොරත් වහ මම නිදුලි මම කොළොප්පං කළාම වතුර තියවම වැදී වියපා ඔබේ තීලේ මා වල්පූත කටක් නෙවා ඒ උඹලට මෙන්න ගොලේ ඉස්සරහ පැත්තෙන් දොර බහගත්තු නගා පිටිපස්ස දොරෙන් මට කතා කරනවා නෑ එහෙම තමයි ලොක්කෝ ගෑනු ගෑණිය කවදා හරි එපා කියලා කිව්වොත් ඒ කියන්නේ හා කියන එක හා කියලා කිව්වොත් ඒ කියන්නේ එපා කියන එකයි නෑ බං ඒ කියන්නේ හා කියන එක තමයි ඔන්නෑ ගමනේ ඇති මුගුළු කර කර වතුර කොතනෙත් තරං ආපි මංගා මගේ තියෙන මනමාලකමට වතුර කොතලේ ගන්න ගමන් නොදැනි වගේ අත මිරි දාඩෝ කොතලේ බීම ඔයගේ වතුර පිපාසෙට වඩා ලොකු වුණාම මොකද්ද පිපාසෙ ඉතින් දීහල්ලක වතුර බිදිච්ච මැටි වලන් කෑල්ලක වතුර පොදක් ඉරේ එළියට දිලිහෙනවා මම ඒක හිඳලා අරන් තොලකට තෙමා ගත්තා නංගා අඬේන මම ඒ ගමන මෙහෙම කිව්වා කල්ලකමට දොර වැහුවත් මහ හඬට වර නැති වාත කෙල්ල උඹ කැමති නම් මේ අයියාට අල්ලා ගන්න නරකද වාහේ කමට කෙල්ලගේ හිත වැටෙන්නේ නැති උඹට හිත මේ දුන්න උත්තරේ දුඩුවන් කෙනෙක් කලබල සිට සමග සවි පින්දින දොරින් දොරට දොර මඩලා